අවන් 360 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් සුපුරුදු විදියට එක්වන්නේ. අද දවසේදී අපි ආරාධනා කරේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සුනිල් හඳුන්නේති මහත්මයා. අපි ආයුබෝවන් කියලා මෙතුමා පිළිගන්න බොහොම කාලයකට පස්සේ අපි මුණ ගැහෙන්නේ. ආයුබෝවන් බොහොම කාලයකට පස්සේ බොහොම සන්තෝසයි. ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අහන්නට තියෙනවා. මොකද ඊට පස්සේ අපි මුණ ගැහෙන පළවෙනි අවස්ථාව ජනාධිපතිවරණයෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකේ. ඇත්තම මේ 3%ට අඩුවීම ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය, මේක කොයි විදිහටද ජනතා විමුක්ති පෙරමුණ කියවගෙන තියෙන්නේ? ඇත්තටම ඇයි එවැනි පසුබෑමක් ඇති වුණේ ජනතා විමුක්ති පෙරමුණට? ඇත්තටම ඉල්කා දැන් ඔක අහනකොටම තියෙන ප්‍රශ්න දැන් ඒ පැහැදිලි කිරීමෙම තියෙන උත්තරේ. අපි මීට කලින් අහන්න තිබිච්ච ප්‍රශ්නයන්නේ. මීට කලින් ගෙන්නලා අහන්න තිබිච්ච ප්‍රශ්නයක් දැන් බලන්නකො මාස 3ක් විතර පරක්කු වෙලාම අහන්න සිද්ධ වෙච්ච නිසා ඒකෙත් උත්තරේ තියෙනවා. ඇයි කියලා. ජනාධිපතිවරණ කාලෙත් ඕක තමයි උනේ. ජනාධිපතිවරණ කාලෙදිත් 3%ේ ප්‍රතිශතේ ලැබුණේ කොහොමද කියලා අහනකොට 3%ක් ගන්නවත් අපට අපේ රටේ මැති ජනාධිපතිවරණයකදී ලැබෙන්න තියෙන සාධාරණ ඉඩකඩ ලැබුණද කියන ප්‍රශ්නේ. ඒකද හේතුව? එක හේතුවක් මම කියන්නම්. දැන් මේ ජනාධිපතිවරණේ අර වෙනද තියෙන සාමාන්‍යයෙන් කඳවුරු දෙක බෙදීමක් නෙවෙන්නේ. UMP ශ්‍රී ලංකා සාමාන්‍ය ජනාධිපතිවරණ එක දිනන්නේ එක්කෙනයි. ඒතර දෙන්නෙක් අතර තරඟයක් වෙන එක ස්වභාවික වළක්වන්න බැරි දෙයක්. නමුත් දැන් මේ ජනාධිපතිවරණේ දේශපාලන කඳුරු දෙකකට බෙදුණා. UMP ශ්‍රී ලංකා එහා ගිහිල්ලා අපි හොඳට දැකපු දේ තමයි පහුගිය එක්සත් ජාතික පක්ෂ පාලනයේ තිබිච්ච අදූෂිත දූෂිත වැරදි ක්‍රමවේද නිසා හොරු අල්ලන්න ඇවිල්ලා ඒගොල්ලෝ හොරකම් කළා. නීතිය ක්‍රියාත්මක කරන්න ඇවිල්ලා නීතිය ඒගොල්ලෝ නීතිය උඩ ලැග්ගා. රටේ ජනතාවට බඩු මිල වැඩි කරා. ආර්ථිකයේ බොහෝ දේවල් වෙනස් කරා. ඒවයින් ජනතාව පීඩාවට පත් වෙලා හිටියා. එක හේතුවක් ඒක. ඊට පස්සේ විශේෂයෙන්ම සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයත් එක්ක රටේ ඇතිවෙච්ච තත්ත්වය රට අර දේශපාලන කඳුරු දෙකකට බෙදුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක අපේක්ෂකයෙක් හැටියට රට බේරගන්න පුළුවන් අපේක්ෂකයා කියන මතවාදයක් සමාජගත වුණානේ. එතන මාධ්‍ය හාමුදුරුවරු සමාජයාල හැම දෙයක්ම ඒ වෙනුවෙන් කැපවීමක් කරා. අනිත් පැත්තෙන් ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවොත් වෙන හානිය කියලා අනිත් පැත්තට තව කණ්ඩායම බෙදුණා. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයාට තමයි ආසන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා දිනන්නේ වද කියන ප්‍රශ්නේදී අනුර කුමාර දිසානායක හොඳයි, ඒ ප්‍රතිපත්තිත් හොඳයි, ඒ වැඩපිළිවෙල හොඳයි කිව්වට ඒක දිනන්න පුළුවන්ද කියන සැකේ ජනතාවට තිබුණා. ඒක තමයි ප්‍රධාන වශයෙන් මම හිතන්නේ ඒ බෙදීමට බලපාපු එක හේතුව. ඊළඟට බලපෑව දේ තමයි මාධ්‍යවල ඔයාලගේ දෙරණ ඉඳලා අපට ලැබිච්ච ඉඩකඩ. මං සරල උදාහරණයක් කියන්නම්. මං ඔයාගේ ප්‍රශ්නේ අහයි කියලා හිතලම බෑස්ට් වෙලා ආවා. බලන්න මේ 2016 නොවැම්බර් මාසේ 6 වෙනිදා විකාශන ලැයිස්තුව තියෙන මගේ ඇති. දෙරණින් අපට 0යි. ඒ කියන්නේ පොදු ජන පෙරමුණට හම්බෙලා තියෙන විනාඩි 11යි තප්පර 51ක්, එක්සත් ජාතික පක්ෂයට විනාඩි 5යි තප්පර 1යි. එහෙම එකතුව ගත්තොත් එදා දවසේ නොවැම්බර් 6 වෙනිදා විකාශනයේ විස්තර තියෙනවා. එකතුව පොදු ජන පෙරමුණට විනාඩි 45ක් හම්බෙලා තියෙනවා මාධ්‍යවල. එක්සත් ජාතික පක්ෂයට විනාඩි 52ක් හම්බෙලා තියෙනවා ඔක්කොම මාධ්‍යවල. ජාතික ජන බලවේගයට විනාඩි 7යි තත්පර 29යි. ඉතින් දැන් ඇතරද අපි දන්නෝනේ මේ ජනාධිපතිවරණයක මාධ්‍යවලට මහා බලපෑමක් තියෙනනේ. දැන් මං වුණත් මේ දෙරණ ඉතින් අවුරුදු කීයක අවුරුද්දක විතර පස්සේ වගේ නෙමෙයි දකින්නේ අපි දෙන්නේ. එතකොට දැන් ජනතාව කොහොමද ඡන්දෙ දෙන්නේ? අපි මොනවා කිව්වත් හඬ ඇහෙන්නේ නැහනේ. හැබැයි ඔබ ඒකයි මම දැන් ඔබේ පක්ෂ නියෝජනය කරනාට අපි අවස්ථාව දුන්න සාර්ථකයි. නෑ මම කියන්නේ මේ අවස්ථාව අද දුන්න එකටත් පින් සිද්ධ වෙනවා. ජනාධිපති අපේක්ෂකයාටත් ඒ ජනාධිපතිවරණයට මේ අවස්ථාව ලබා දුන්නා. නෑ නෑ අපි ඉතින් දේශපාලකයෝයි මාධ්‍යය කියන්නේ අර ජලයයි මාළුවයි වගේනේ. මාළුවට ජලය නැතුව බෑනේ. නේද? ඔයාට මම නැතුව බෑනේ මේක ඇතුලේ. කියන්නේ මාධ්‍යයට ජල නේ දේශපාලකයෝ කියන්නේ එහෙමයි. ඉතින් අපි නැතුව බෑ. ඉතින් මෙහෙම අවස්ථාව හම්බෙන්නේ කියන ගොඩක් ස්තුතියි. මම කියන්නේ මා ජනාධිපතිවරණ මැතිවරණ නැති කාලේට මාධ්‍යවල අපිට ඉඩ හම්බෙනවා. ඊළඟට තමයි ඇත්තට අපේ රටේ ජනතාව. අපේ රටේ ජනතාවර කිනු දෙයක් තියෙනවා මේ මැතිවරණ ප්‍රතිපලයට බලපාන. ඒකට බලපාන හේතුව තමයි මැතිවරණ නැති කාලේට අපේ රටේ ජනතාව කෑ ගහන්න, හඬ නගන්න, ඇත්ත කතා කරන්න, කෑ ගහන්න හරි ඕගොල්ලෝ ඉන්න ඕන කියලා කියනවා. හැබැයි ඡන්දෙ දෙන්න ගියාම මේ ඡන්දෙ දෙන්න තෝරන්නේ නැහැ. දැන් උදාහරණයකට දැන් මේ මහා මැතිවරණයට මම ඉදිරිපත් වෙන්නේ මාතර දිස්ත්‍රික්කෙන්. මාතර දිස්ත්‍රික්කේ ජනතාව දැන් අපි කෝප් කමිටුව ගැන දන්නේ
සමහරලාට කෝප් සභාපති කුවන් පස්සේ ඒගොල්ලෝ හිතන්නේ මේ සම්පකාර සභාපති කියලා. කෝප් සිටි තියෙන නිසා. එදර්නා. එදර් ඉතින් බැඳුම් කරේ කියන දන්නේ. එදර් ඒගොල්ලෝ අහන්නේ මේ mantriතුමා දැන් මම උදාහරණ කියන මේ මේ දවස්වල අපි මැතිවරණ වැඩවලට යන නිසා දැන් මම ගෙදරකට ගියාන් පස්සේ ඒක ගෙදරකදී මට කියනවා මම මේ කියන්නේ මේ ජනාධිපතිතුමනේ මේක බලපෑවා. ඔබතුමා නම් ඉන්න ඕන. ඔබතුමා නම් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕන. එහෙම කියලා යාම කියනවා. හැබැයි අපේ ගෙදරට ආවේ නැත්නම් මං ඡන්දෙ දෙන්නේ නැහැ. දෙරනේ. අපේ ගෙදරට ආව නිසා තමයි ඡන්දෙ දෙන්නේ. හැබැයි ඉන්න ඕන. ඒතර ඉන්න ඕනේ කියන්නේ අපි කොහෙන්ද ඡන්දෙ ගන්න? දැන් මම මාතර දිස්ත්‍රික්කෙන් පත් වෙන්න හැම ගෙදරටම යන්න බෑ. දෙරනේ. ඒතර ජනාධිපති වරණෙත් එහෙම තමයි. ජනාධිපති වරණෙදිත් ඉන්න ඕන. දිනන්නේ නෑනේ. ඒ දිනන්නේ නෑ කියලා ඡන්දෙ නොදී හිටියොත් වෙන්නේ මොකද? දිනන්නේ නෑ හැමදාම. එහෙනම් මම කියන්නේ ජනාධිපතිවරණේ ප්‍රතිඵලයේ 100% ගත්තොත් ජනාධිපතිවරණේදී තුන්වෙනි අපේක්ෂකයෙක් ගත්ත වැඩිම ඡන්ද ප්‍රමාණය අපි ලැබුවා ගොඩාක් දුෂ්කරතා මැද්දේ. අදටත් අපි ජනාධිපතිවරණ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති කියපු දේවල් අධ්‍යාපනය ගැන සෞඛ්‍ය ගැන ප්‍රවාහනය ගැන අපේ මතවාදය මම කියන්නේ පෙරදුන්නේ නැහැ. මම ජනාධිපතිවරණෙන් පස්සේදී ඕගොල්ලෝගේ මාධ්‍ය නම් ගියේ නැහැ නමුත් කිව්වා ජනතාව අපි ප්‍රතික්ෂේප කළා නෙමෙයි. හැබැයි ජනතාව වෙන කඳවුරු දෙකකට බෙදුණා. මම ඒක පිළිගන්නවා. ඒකෙදි ජනතාවගේ තීරණේ 69 ලක්ෂයක් ජනතාවට මම අදත් ගරු කරනවා. මේ විශේෂයෙන්ම කොටාබි රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දුන්නු ජනතාව ඔක්කොම ජාතිවාදී නෑ. ඒගොල්ලෝ ජාති ආලේ තියෙනවා. අදටත් ඒ ජනතාව බලාපොරොත්තු වෙනවා MCC ගිවිසුම අවශ්‍ය කරන එක ගැන. අදටත් ඒ ජනතාව බලාපොරොත්තු වෙනවා අර කාටවත් විකුණන්නේ නෑ. අපි එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් විකුණපු දේපල ඉඩකඩම් අත්පත් කරගන්නවා කියන හැඟීම. අදටත් ඒ ජනතාව මෙච්චර බඩු මිල වැඩි වෙද්දි, මෙච්චර හාල් මිල වැඩි වෙද්දි, මෙච්චර එළවලු මිල වැඩි වෙද්දි, මෙච්චර පොල් තෙල් මිල වැඩි වෙද්දි, මෙච්චර ඉවසන්නේ ඇයි? මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයට වඩා පොදු ජන පෙරමුණට මහින්ද රාජපක්ෂ මහත්තයාට, ගෝඨාභය රාජමහස් මහත්තයාට ඡන්දෙ දුන්නු ජනතාව ඉවසනවා. වා හිතන්නකෝ අද අනුරුමා විසානායක ජනාධිපති වෙලා හිටියනම් අපේ සමාජිකයෝ කාර්යාල වට ගන්න නැද්ද අපේ? අපි කියපුවා නෙමෙයිනේ මේ වෙන්නේ. අපි පත් කරනවායි කියපුවා නෙමෙයි දැන් පත් වෙන්නේ. අපි සභාපතිකම් වලට දානවායි කිව්වේ වියත්මගෙන් උගත්තු. දැන් මේ අහවලු අහවලු කියලා දාපු කට්ටිය නල්ලේස්සුව කියන්නේ නැද්ද? දැන් බලන්න අද ඕගොල්ලෝ ඉවසගෙන ඉන්නෝ ජනතාවත් ඉවසගෙන ඉන්නෝ. දව කරපු නිසානේ. පුදුම ඉවසීමක් නේ. මං ඒකට කර කර ඒකද ඒක උගදයි මට පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මං කියන්නේ ජනතාවගේ බබිලාශය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරලා ඉවසන ඉවසිල්ලට ආණ්ඩුව මීට වඩා සනසිල්ලක් දෙන්න ඕන ජනතාවට. අපට පේන්නේ පොඩි කාලේ තමයි. කෙටි කාලේ තමයි. හැබැයි මේ කාලේ ඇතුළත උනත් ආණ්ඩුවක් හැටියට ඒ පත් කරපු ජනතාවට සනසිල්ල දෙනවා කියලා පේන්නේ. ඒක මීට වඩා දෙන්න ඕන කියලා මං හිතන්නේ. ඔබතුමන්ලා අනුර කුමාර දේශානායක පක්ෂ නායකයාව මේ සැරේ ඉදිරිපත් කරේ මොන වගේ අරමුණක් ඇතුවද කියලා ඔබ විශ්වාස කරාද? පක්ෂ නායකයා මොකද අපි පසුගිය කාලවලදී දැක්කේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ නියෝජිතෙක්ව මේ තරඟයට ඉදිරිපත් කරනවට වඩා උන් හැමතිස්සෙම වෙනත් මතවාදයක් වෙනුවෙන් පෙනී හිටියා. එහෙම නැත්නම් මුකුත් නොකිය හිටියා. උන් වෙනම හිටියේ. මෙවර තමයි ඔබ ඔබේ නායකයාව ඉදිරිපත් කරන්නේ. එතකොට එහෙම නායකයා තමන්ගේ නායකයාව ඉදිරිපත් කරන්න විශේෂ හේතුවක් තිබ්බද? ඔබ බලාපොරොත්තු වුණාද මීට වඩා හොඳ ප්‍රතිඵලයක්? මේක ජනතා විමුක්ති පෙරමුණේ තීරණයක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණට වඩා අපිත් එක්ක එකතු වෙච්ච ජාතික ජන බලවේගයේ පාර්ශවයන් හැමදෙනාම ඒකමතිකව තීරණය කළා මේවර ජනාධිපති වරණේ අනුර කුමාර දිසානායක තමයි සුදුසුම අපේක්ෂකයා කියලා අපේ පැත්තෙන්. මොකද මේ තීව්‍ර බෙදීම අපි දැක්කා. මේ මොකද එක්සත් ජාතික පක්ෂ කඳවුරත් ඒ පොදු ජන පෙරමුණේ කඳවුරෙත් ඇති වෙන මේ තීව්‍ර බෙදීම අපි දැක්කා. ඒ බෙදීම ඇතුලේ තියුණු සටනක් දෙන්න නම් මතවාදී වශයෙන් මේ සටනට මැදිහත් වෙන්න පුළුවන් අපිට දිනන්න බෑ. ඒකත් අපි දන්නවා. දිනන්න බැරි වුණාට හැබැයි උනට එහෙම කියන්නේ නෑනේ. කියන්නේ නෑනේ කවුරුවක්වත්. දැන් මම උනත් කියන්නේ නෑනේ. පරදිනවයි කියලා ඡන්දිල්ලනේ කවුද? එතකොට තියෙන්ඩියත් හම්බෙන්නේ නෑ. දිනන්න බැරි වුණාට සටනක් දෙන්න මැතිවරණයකට අපි බැස්සා. ඒක අපි හරියට කළා. මොකද දැන් මහරයි කියන සමහරයි කියන පිළිබඳව මහරයි කියන මේම මේ අනුර කුමාර දිසානායක නැතුව වෙන කෙනෙක් ඉල්ලුවනම් ওই ඡන්ද ටික ওই විදිහට වැඩියෙන් ගන්න පුළුවන් කියන. හැබැයි වෙන කෙනෙක් දැම්මම මොකද වෙන කියන්නේ?
අපරාධ ওই ගාන හම්බුනේ ආ වෙන කෙනෙක් දාපු නිසා අනුර කුමාර දැම්ම නම් හරි කියලා. කතා කරන්න පුළුවන් කෙනා, තර්ක කරන්න පුළුවන් කෙනා, දිනන්න තව ඡන්ද ටිකක් ගන්න පුළුවන් කෙනා දාන්න නැතුව ඕගොල්ලෝ අපරාධය යනගත්තා කියලා එතකොට කියන්නේ මේ පැත්ත. එහෙමනේ වෙන්නේ. අපේ රටේ හැටි එහෙමනේ වෙච්ච දෙයටනේ විග්‍රහ දන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ අපි ජාතික ජන බලවේගය හැටියට අපට තිබිච්ච හොඳම කතිකයා, හොඳම sannivedakaya, හොඳම අපේක්ෂකයා තමයි අපි ඉදිරිපත් කරේ. ඒ ඉදිරිපත් කරපු එක අපි හිතනවා සාර්ථකයි කියලා. මොකද මම ආයෙත් කියන්නේ ඒ ජනාධිපතිවරණේ බලන්න අනිත් අපේක්ෂකයෝට තිබිච්ච ඉඩකඩ මාධ්‍යවල, සමාජ ජාලවල සහ අනිත් අයට හම්බෙච්ච රැස්වීම් වල ඉඩකඩ පවා ඔක්කොම ගත්තොත් අපිට ඉතින් හෙලිකොප්ටර් නෑනේ. හැබැයි ඒ ඔක්කොම අස්සේ අපි සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ. අපිට තෘප්තිමත් ඒක. ඇත්තටම ජනතා මුක්ති පෙරමුණ කොයිතරම් මුදලක් මේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරාද? මොකද අපි දැක්ක වෙනදා නොදකින ප්‍රමාණයේ එක පැත්තකින් ගත්තම දැන් ගෝල් ෆේස් පිටිය ඔබතුමන්ලා පාවිච්චි කරා මේ ප්‍රධාන රැලියට ප්‍රථම රැලිය පවත්වන. ඊට පස්සේ ප්‍රචාරණ යාන්ත්‍රණය අපි වෙනදට වඩා පෝස්ටර්ස් කටවුට් ඒ වගේ දේවල් වලින් දකින්න. ඒ කියන්නේ මාධ්‍ය සහ ජනමාධ්‍ය මේවට දරන වියදම ඒවා අපි වෙනදට වැඩිය මේවට ජනතා විමුක්ති පෙරමුණේ දැක්කා. සමහරු ප්‍රශ්නත් කරා ජනතා විමුක්ති පෙරමුණේ සාමාන්‍යයෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ පාර වෙනස් බස් එනවා, ගෝල් ෆේස් පිටිය පුරවනවා, විශාල වශයෙන් ඒවට වියදම් කරලා තියෙනවා එහෙම කියලා. ඇත්තටම කොපමණ වියදමක් ගියාද සහ ඒ කොහොමද මේ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන්නේ? එහෙමයි. ඇත්තටම දැන් ඔය අනිකුත් අපේක්ෂකයොත් එක්ක සංසන්දනය කරාම මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන්වීම් වලට, ඇඩ්වර්ටයිස්මන්ට් වලට, සින්දු වලට, ටීවී ඇඩ් වලට දාපු වියදමයි. රජිත් ප්‍රේමදාස මහත්තයා ඊපෙතම මිලියන 900ක්ද කොහෙද අනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඕනේ එක මොකද එකක් වියදම් වෙච්ච ගාණක් ගැන කියලා තිබුණා. ඒ වයි එක හිතනකොට අපි ඒ වියදම අලගු තියන්නවත් බෑ. අපි බොහොම සොච්චන් එකක්, දශම ගාණ එකක් එහෙම ගත්තොත් එහෙම. දැන් ඕගොල්ලොන්ගෙම දේවල් වල ඇඩ්වර්ටයිස්මන්ට් දාපුව ගණන් හදලා බලන්නකෝ. සමහර පොඩි උන්ටත් කටපාඩම් නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සින්දුව. එහෙමනේ ගියේ. එහෙම නැත් ඒවට වියදම අඩු නම් ඕගොල්ලෝ නොමිල පෙන්නන්න ඕනේ ඒවා. ඇයි ගියපු ඒව ගත්තොත් එහෙම මැක්සිම උපරිමයටම ගියානේ. අපේ එකේ ගත්තොත් එහෙම අපේට මෙහෙම මට ඉලක්කම ඇත්තරම මතක නැහැ මම ඕනම් හොයලා කියන්න පුළුවන් අපේ ඔෆිස් එකේ ඔක්කොම තියෙනවා. අපි වියදම් කරන්නේ ජනතාව දෙන දේ විතරයි. දැන් ඔයා කියනනම් මේ පාර අපේ වියදම් වැඩි කියලා ඒ කියන්නේ ජනතාව අපට වැඩිපුර ආධාර දීලා තියෙනවා. දැන් ගෝල් පේස් එකේ කතාව ගන්නකෝ. ඔය සෙනග පුරෝපු එක. ඒක වෙන්නේ මෙහෙමනේ. දැන් පාස්කු ඉරිදා පෙරහැරෙන් පස්සේ මැයි දිනත් කරන්න බැරි විදිහට පාරවල් බහින්න බැරි තත්ත්වයක් තිබුණේ. නේ එතකොට පොලිසිය හැමතැනම ආරක්ෂක මේවා දාලා පන්සල් ළඟ, පාසල් ළඟ, හොස්පිටල් ළඟ බැරියර් දාලා තිබුණා. මේ දිනේ තහනම් වෙලා තිබුණා. එවැනි මටපිටාවකදී අප්‍රේල් මාසයේ හිටිය මිනිස්සු. එතකොට ජුනි, ජූලි, අගෝස්තු වෙනකොට ජනාධිපතිවරණයක් එනවා. දැන් අපිට ඕනේ මේක කඩා ගන්න කොහොම හරි. හරිද? එතකොට අපි ඇත්තටම විශාලම කැම්පේන් එකක් කළා මේ අපේක්ෂක එළිදැයි කීමේ කටයුත්තට. ඒක පළවෙනි වැඩේ අපේ. ඉඳ අපි ගම්මුල ගිහිල්ලා වෙනම සාකච්ඡා හදලා කැම්පේන් කරලා කට්ටිය දැනුවත් කරලා වදන්න මම හිටියේ මොඩකලපුව අම්පාර තිරිකුණාමලේ පැත්තේ. ඒ වගේ ගෙවල් වලට ගිහිල්ලා කතා කරලා තමයි කට්ටිය එකතු කරන් ආවේ. එතකොට අපි ඒගොල්ලොන්ට කියන ඕගොල්ලෝ බස් එකක් ලෑස්ති කරගන්න. මේ අපි බස් දුන්නේ නෙමෙයි. ඒගොල්ලෝ ගමෙන් තමයි බස් එක ලෑස්ති කරගත්තේ. ඒගොල්ලෝ තමයි සල්ලි එකතු කරගන්නේ. ඊට පස්සේ අපේ විදේශවල ඉන්න සහෝදරුන්ට අපි කෝවා ඕගොල්ලෝ අපිට වාට එන්න බෑ ඡන්දි දාන්න. මොකද ගෝඨාභය මහත්තයා කියන්නේ ඒගොල්ලෝ ගෙන්නනවා කියලා. ලක්ෂ දෙකක්ද කොහෙද ආවයි කියලා. ඡන්දි දාන්න. ඉතින් අපි අපේ අයට කිව්වා ඕගොල්ලෝ ඡන්දි දාන්න එන්නේ නෑ නේ වියදම් කරගෙන ලක්ෂ ගණන් ටිකට් එකට. අපිට සල්ලි එවන්න. ආධාර එවන්න. ඉතින් ඇත්තටම අපි එහෙම ඉල්ලීමක් කළා. ඒ ආධාර ආපු ටික තමයි මැතිවරණයට වියදම් කරේ. එතකොට අපේට අපි කවදාකවත් හැම මැතිවරණකම අපේ මැතිවරණ අරමුදල අපි හදනවා. ඒ මැතිවරණ අරමුදල හදන ඔයා දන්නවද? සමහර අය වෙනම කුලි වැඩ කරනවා. වෙනම කොන්ක්‍රීට් අනන වැඩ කරනවා. දැන් මොන්රාගල අම්පාර පැත්තේ ගොවිතැන් කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ගොවිතැන් කරන කාලෙට ඒවා වෙනම කොටසක් අයින් කරනවා. අර පන්සලට දානෙට වෙන් කරනවා වගේ තමයි. අපේ පක්ෂේ එහෙමයි. ඉතින් එහෙම එකතු කරපු දය තියෙන්නේ. එහෙම එකතු කරපු අයින් තමයි මැතිවරණ ව්‍යාපාරය කරන්නේ. අපි ඇත්තටම ගත්තොත් එම මැතිවරණ ව්‍යාපාරය ඉවර වෙනකොට මම පක්ෂේ මුදල් ලේකම් නැහැ. හැබැයි අපිට
වෙන මේ දැන් අපි කාටවත් දැන් කිසිම තීවරණයක අපිට අතනින් හම්බුණා මෙතනින් හම්බුණා කියන එකක් නැහැ. අනුග්‍රාහක කියලා අපෙන් දෙයක් බලාපොරොත්තු වෙ කවුරුත් අපට ආධාර කරන්නේ නැහැ. හොඳයි අපි කෙටි විරාමයකට යමු. විරාමින අනතුරු යාලේ 360 සජීව සංවාදයෙන් හමුවෙමු. ඔබයාලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් ඔබතුමාත් සඳහන් කරා මේවර මේ ජනාධිපතිවරණයේ මේ පිල් වලට බෙදීම කියන කාරණේ මෙතනදී මම මේ ජනාධිපතිවරණට අදාළව මේ ප්‍රශ්නේ පමණයි අහන්නේ. ඇත්තටම ජනතාව විමුක්ති පෙරමුණ මේවර වෙනම ඉදිරිපත් වීම ඇතුලේ සමහර කීප දෙයක් තමයි අර හැමදාම ජනතා විමුක්ති පෙරමුණ කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැතුව එක්ක මොකක් හෝ පක්ෂයකට උදව් කරා එහෙම නැත්නම් උදව් නොකර වෙනම හිටියා ඒ වෙනම ඉන්නේ කැතුලෙනුත් සමහර විට වාසිය වාසි සහගත තත්ත්වයන් වෙනු මෙවර උදව් කිරීම හරහා ඒ කියන්නේ සමා වෙන ඉදිරිපත් වීම හරහා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වාසි වුණා සජිත් ප්‍රේමදාස මහත්මයාට අවාසි වුණා කියලා එහෙම දෙයක් වුණා කියලා ජනතා විමුක්ති පෙරමුණට කියවීමක් තියනවාද දැන් මෙහෙමයි දැන් දේශපාලනේ අපිට ඡන්දිල්ලන අයිටික් තියෙනවනේ ඉස්සෙල්ලම ඕන මැතිවරණකට ඉල්ලන්න ඕන දැන් සමහර අපේක්ෂකයෝ ඉල්ලනවා ඒ අපේක්ෂකයෝ ඉල්ලන්නේ ඡන්ද දිනන්නම නෙමෙයි ඒ අපේක්ෂකයෝ ඉල්ලන්නේ මැතිවරණේ මතවාදයක් ඉදිරිපත් කරන්න දැන් සිරිතුංග ජයසුරි මහත්තයා අපේක්ෂකයෙක් වෙන්නේ ඒක මතවාදයක් ඉදිරිපත් කරන්න දැන් අපිට මතවාදයක් ඉදිරිපත් කරන වගේම අපේ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගන්න එක අපේ ඉලක්කයක් දිනනවට දැන් ජනතාවගේ අයිතිය දිනවන එක අපි ඉදිරිපත් වෙන එක අපේ අයිතිය ඔබ කියන එක හරි දැන් උගාකලට දැන් අපිට සුප්‍රකට මේ තියෙන මේකක් තියෙනනේ රතුවලි පැටව කියලා. ඔව්. එහෙම කතාවක් කිව්වනේ දිගටම ඔගොලු නේ. ඒකට හේතුව තමයි දැන් 2015 ජනාධිපතිවරණෙදී අපි ඉල්ලන්නේ නැතිව සිටීමේ විසින් ඇති වෙච්ච ප්‍රතිඵලය. ඒතර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්ද වැඩි වෙච්ච ප්‍රමාණය ගත්තොත් අපි නොඉල්ලපු ප්‍රමාණයට සමාන වුණා. දේරන? ඒ නිසා ඕන කෙනෙකුට බැලු බැලමට හිතෙනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආවේ අපි නිසාද කියලා. තේරෙන. හැබැයි දැන් කවුරුවක් කිව්වේ නැහනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනුවේ අනුර කුමාර විසානායක වෙනම ඉල්ලපු නිසා කියලා. දැන් ඔයා කියන තර්කෙ මම මේ කියන්නේ. ඇයි එහෙම කියන්නේ නැත්තේ? මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වැඩි ඡන්ද ප්‍රමාණය 13 ලක්ෂයක් තියෙනවා. අනුර කුමාර විසානායක සහෝදරයාගේ ඡන්ද ප්‍රමාණය 418,000යි. අපි හිතන්නකො බැරි වෙලා හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වැඩි ඡන්ද ප්‍රමාණය 3 ලක්ෂයක් විතර වුණා නම් මොකද වෙන්නේ? එහෙනම් ඔන්න ඔයා කියන තර්කෙ හරියටම හරි. මොකද අනුර කුමාර විසානායක වෙනම ඉල්ලපු හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනුවේ මම කියන්නේ 2015 වුණේ ඒක හැබැයි 2015 එහෙම වෙන්න බලපාපු හේතුවක් තිබ්බ අනිවාර්යෙන් මොකද ඊට කලින් මැතිවරණයට කලින් ජනාධිපතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණේ කලින් ගෙනල්ලා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනල්ලා කලින් වැඩේට ලෑස්ති වෙනකොටම අපි කිව්වනේ ඔයා ওই වැඩේ කරන්න එපා ජනාධිපතිවරණේ නිසි කාලට තියන්න දැන් තියන්න එපා තිබ්බොත් අපි පරද්දනවා කියලා ඒ පරද්දන උපක්‍රමයේ අපි ඒ වෙලාවේ ගියා හැබැයි මේකෙදි හිම එකක් නැහැ. මේකෙදි මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නියමයෙන් හෝ අනියමයෙන් හෝ අපි වෙනම ඉල්ලපු එක දින ජයග්‍රහණයට හේතුවක් වුණේ නැහැ අත්‍තරම. හේතුවක් වුණේ නැහැ මොකද හේතුව අපේ ඡන්ද ප්‍රමාණයයි එතුමගේ වැඩි ඡන්ද ප්‍රමාණය ගත්තම ලොකු එකක්. ලොකු පරතරයක්. හැබැයි අපේ ඡන්ද ප්‍රමාණය ඔන්න 418,000ක් වෙලා එතුමගේ වැඩි ඡන්ද ප්‍රමාණය 103ක් විතර වුණා නම් අපට රතුවලි පෙටව කතාවම කන්න වෙනව මොකද නිල් රතු පෙටව හරි මොකක් හරි එකක්. මේ අවුරුදු පහත් කන්න වෙන ওই පරිප්පු එන. ඒකනේ. එහෙමනම් එතකොට කියන්නේ ඒකනේ. ඇයි දැන් ඒක කියන්න බෑ. දැන් ඒක කියන්න බැරි අපේ ඡන්ද ප්‍රමාණයයි ගෝඨාභය මහත්තයාගේ ඡන්ද ප්‍රමාණයයි පරතරේ වෙනස්. නැත්නම් එක්සත් ජාතික පාක්ෂිකයෝ තමයි ඔක කියන්නේ ඊළඟට මේ අවුරුදු පහේම. දැන් ශ්‍රී ලංකා ඉදහස් පාක්ෂිකයෝ අවුරුදු පහේම අපිට කිව්වා අර කතාව. ඊළඟ එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ අවුරුදු පහේම කියනෝ සජිත්ට දුන්න නම් ඕගොල්ලෝගේ ඡන්ද ටික ගෝඨාභය එන්නේ නැහනේ. එහෙනම් හාල් මිල මෙච්චර වෙන්නේ නැහනේ. 105 වෙන්නේ නැහනේ. එළවලු මේ ගණන් යන්නේ නැහැ නේ කී කියා හැමදාම කියනවා. ඔක නෙවෙන්නේ. ඒක එහෙම ගත්තොත් එහෙම වෙන්නේ දිල්කා ජනාධිපති වරණකට රටේ දේශපාලන ගාන වෙන්නේ දෙන්නටයි හැමදාම. ඉම්රාන් ඛාන් කෙනෙක් එන්නෙම නැහැ. එහෙම බෑ. හොඳයි. බැඳුම් කර වංචාව පිළිබඳව දැන් මේක පිළිබඳව කාලාන්තරයක් තිස්සේ කතා බහ තියෙනවා. ඇත්තටම මේ බැඳුම් කර කියන එක බැඳුම් කර ගනුදෙනු කියන එක බොහෝම කාලයක ඉඳලා සිද්ධ වෙන දෙයක් වුණාට අපි බැඳුම් කර වංචාව කියන කාරණය ගැන කතා කරන්නේ 2015 මේ සිදුවීමත් එක්ක. දැන් මේක සම්බන්ධ දැන් වෝහාරික විගණන වார்த்தාවක් පිළිබඳව කතා වෙනවා. හැබැයි කොහොම වුණත් මේ සියලු පරීක්ෂණ මේ සියලු කාරණා හරහා මේ
උනාය කියන වංචාවට අදාළ ප්‍රධානියා මහ මොලකරු පිළිබඳව තීරණයක් ගන්න පුළුවන් වෙලා තියෙනවද? ඔහු කවුද? අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයි, අර්ජුන ඇලෝෂිය සම්බන්ධයි එහෙම කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේකට උල්පන්දන් දුන්නා එහෙම කියනවා. හැබැයි කවුද මේකේ ඇත්තටම මේකේ ප්‍රධානියා? කාගේ උමනාව මතද මේ තීන්දුව තීරණ ගත්තේ? කවුද මේක කරන්න කිව්වේ කියන එක කාරණේ සම්බන්ධව ස්ථිර අදහසක් ලබා ගන්න හැකි වෙලා තියෙනවද? මේකට වගකිවයුත්ත කවුද කියන එක පිළිබඳව රටට අනාවරණය කරන්න පුළුවන්කමක් තියෙනවද? දැන් ඉස්සෙල්ලම මේ ඕහාරිකේ කියන වචනේම මම කියන්නම්කෝ. හොඳ බැඳුම් කරේ පිළිබඳව දැන් සාකච්ඡාව සමාජගත වෙද්දී උනේත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවෙන් මේක පටන් අරන් ඊට පස්සේ ජනාධිපති කොමිෂමට ගිහිල්ලා ජනාධිපති කොමිෂමේ කෝප් කමිටුවේ නිර්දේශත් එක්ක තමයි දැන් මේ ව්‍යවහාරික කතාවට ආවේ, විගණනට ආවේ. දැන් බැඳුම් කරේ කියන එක මිනිස්සු ටිකක් දන්නවා. සමහරු දන්නවා. සමහර අය දන්නේ නැහැ, සමහරු දන්නවා. මේක මට සනීමචනින් කියන්න මොකක්ද දන්නේ මේක කියන්නේ? දැන් පිප්පො කැට් ගහනවා කියුවන් කවුරුද දන්නේ? පිප්පට් ගහනවා කියන්නේ ඔයාගේ පර්ස් එක උදුරන් යනවා. බස් එක යනකොට උදුරන් යනවා. නැත්නම් සාක්කුවේ තියෙන සල්ලි ගන්න එක තමයි පිප්පට් ගහනවා කියන්නේ. මේක ඒ වගේ වැඩක්. හැබැයි මේක ඊට වඩා ඩීසන්ට් විදිහට කරලා තියෙන්නේ. ඒකට මම ඒකින්ද කියන්නේ මේක සුදු කරපටි අපරාධ. වයිට් කොලර් ක්‍රයිම් කියලා කියන්නේ. ටයි එක දාලා කෝට් එක ඇඳලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ බොහොම නිකන් ඩීසන්ට් විදිහට ඇවිල්ලා මහත්තුරු වගේ හැබැයි දෙනෝ ගේම් එක. සුදු කරපටි අපරාධ. ඒගොල්ලෝගේ දැනුම පාවිච්චි කරන්නේ අපරාධ කරන්න. උගත්කම පාවිච්චි කරන අපරාධ කරන්න. පවුල් බලය පාවිච්චි කරන අපරාධ කරන්න. දේශපාලන බලය පාවිච්චි කරන අපරාධ කරන්න. පාසල් බලය පාවිච්චි කරන අපරාධ කරන්න. ඒක තමයි මේ මේකේ තියෙන ස්වභාවය. මම මේක ඒක තමයි මූලික දේ. එතකොට මේකේ වෙන්නේ මොකක්ද දන්නවද? දැන් ඔය ඇහුවේ කවුද කියලා නෙමෙයි වගකීවුත්ත. එහෙම හොයාගන්න පුළුවන් දෙයක් ඇත්තටම. මේක මේ බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මහ බැංකුව විසින් රජයට ණය ආරම්භ දෙන ක්‍රමයක්. දැන් මුදල් අමාත්‍යාංශය කියනවා මහ බැංකුවට අපට ලබන මාසයේ බිලියනයක් මිලියන 1000ක් කෝටි 100ක් අවශ්‍යයි. හොයලා දෙන්න. දැන් මහ බැංකුවට ලේසිම ක්‍රමය තමයි සල්ලි අච්චු ගහන එක. සල්ලි අච්චු ගෙවුවොත් රටේ උද්දමනේ වැඩි වෙනවා. දැන් මහ බැංකුව කරන්නේ එක්ක බැංකුවලින් ගන්න පුළුවන් රජයේ බැංකුවලින් සහ අර්ථසාධක අරමුදලින්. ඒකට අපි කියන කැප්ටිව් සෝසස්. ඒක තමයි රජයට තියෙන නිල ආයතන. ඒතර ඒකට පාඩුවක් වුණත් ලාභයක් වුණත් ඒක රජය අතරේ බෙදෙනවා. කැප්ටිව් සෝසස්. නන් කැප්ටිව් සෝසස් කියලා දින අනිත් එක. එයා තමයි තරව්කාරයෝ. කවුද? තරව්කාරයෝ කියන්නේ බ්‍රෝකර්ලා. ඒතර බ්‍රෝකර්ලා ටිකක් ඉන්නවා සල්ලි අතේ තියාගෙන. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා අන්න සල්ලි ඕන වෙච්ච වෙලාවට මහ බැංකුවට කියනවා ආර අපි දෙන්නා. ඉදිරිපත් වෙනවා බ්‍රෝකර්ලා. ඒතර මෙතන තියෙන හුටපඩේ තමයි දැන් මහ බැංකුව කාලයක් තිස්සේ කාලාන්තරයක් තියෙන්නේ. දැන් මේ හොයලා තියෙන්නේ 2002 ඉඳලා 2005 වෙනකන් ඩීටේල් නෑ ඇත්තටම මහ බැංකුවේ. දැන් 2005 ඉඳලා තමයි 2015 වෙනකන් මේ හොයලා තියෙන්නේ. මම මේ ගණා වාර්තා දෙකක් විතරයි මේ වගේ වාර්තා පහක් තියෙනවා. හරි, මේ වගේ වාර්තා පහක මේ ෆොරෙන්සික් ඔඩිට් එක කරලා තියෙනවා. මෙන්න මේ කැප්ටිව් සෝසස්, ඒ කියන්නේ අර නිල ආයතන, ඒ කියන්නේ අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරි කිරීම බැංකුව සහ නන් කැප්ටිව් සෝසස් බෝකර්වරු තරව්කරුවන්ගෙන් ගත්ත ක්‍රමවේද කොහොමද? හරි ක්‍රමයට අරන් තියෙනවද මේ ණය? ඒ ගන්න අයිතිය තියෙනවා. හරි ක්‍රමයට අරගෙන තියෙනවද නැද්ද? ඒ වැරදි ක්‍රම අනුගමනය කරලා තියෙන්නේ කවුද? ඒ අනුගමනය කරේ ඇයි? ඒකට වග කියන්න ඕන කවුද කියලා මේ හොයලා තියෙන්නේ. එතකොට දැන් නන් කැප්ටිව් සෝසස් වලින් ගන්න අයිතියක් මහ බැංකුවට පවර්ලා නැහැ මුලින්ම. මුදල් මණ්ඩලය හරි නැත්නම් රජයේ තීරණයක් කරන්නේ අර නිල නොවන ආයතන වලින් ගන්න කියලා. නිල නොවන ආයතන කියලා හිතාගමුකෝ එක ගන්න කියලා. හැබැයි මේගොල්ලෝ හිම අරන් තියෙන කාලයක්. අරගන්න ක්‍රම දෙකක් තියෙනවා ණය ගන්න. බැඳුම් කර හරහා ණය ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක තමයි ඩිරෙක්ට් ප්ලේස්මන්ට්, ඒ කියන්නේ ඍජු ක්‍රමයට. ඔයාට කතා කරලා ගන්නවා. ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියන්නේ ඒකයි. කතා කරලා ගන්නවා. අනිත් ක්‍රමේ තමයි ඔක්ෂන් ක්‍රමේ. වෙන්දේසි ක්‍රමේ. හැබැයි මෙන්න මේ ක්‍රම දෙකෙන් මොකට යනවද කියන එක තීරණය කරන්නවත් අර නිල නොවන ආයතන වලින් දරව්කරුවන්ගෙන් බෝකරලගෙන් ගන්නෙ මොන විදියටද කියලාවත් පිළිගත්ත, يعني නිශ්චිත ක්‍රමවේදයකට අනුගමනය කළ නැහැ කියන එක තමයි මේ හැම එකෙම අහුවෙලා තියෙන ක්‍රමය. අපටත් ඒක අහුණා. කෝප් එකේදීත් අහුණා. ජනාධිපති කොමිෂමේදීත් අහුණා. ඒවා නිකන් හිතු මතයට කරලා තියෙනවා කියලා හිතන්නකෝ. කතා කරලා ගන්න එක වුණත් කතා කරලා ගන්න එක අනුමත කරගෙන නැහැ හරියට. තේරෙන්නේ? නැත්නම් මේ සමහර ඒවා වැරදිම නෙමෙයි. ඒ හැබැයි අක්‍රමිකතා දූෂණ වෙන්න ඉඩකඩ ඕන විදිහට හදාගෙන තියෙනවා ඒගොල්ලෝ. ඒ හදාගෙන තියෙන එක ඇතුලේ වෙන වැරද්ද තමයි අන්නේ තැන්වලට
ඒ බෝකර් කොම්පැනි වලට සමහර බැංකු වලට සමහර ආයතන වලට මූල්‍ය සමාගම් වලට ඒ ඒ ඒ ණය දෙන තැන් වලට දානවා තමන්ගේ ඥාතීන් තමන්ගේ කට්ටිය පත් කරගන්නවා ඒ පත් කරගැනීමේ කූට ප්‍රාප්ති අවස්ථාව ඒකේ නිකන් ඒ කියන්නේ අතේ මාට්ටු වෙච්ච අවස්ථාව තමයි අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වෙලා ඉන්නකොට එයාගේ බෑනා පර්පෙචුවල් ට්‍රෙසරිස් එකේ මේ වැඩේ කරේ එතන පර්පෙචුවල් ට්‍රෙසරිස් එක දැන් මේ වෝහාරික විගණනයේදී එළිදරව් වෙලා තියෙනවා 2006 2007 තමයි මේ මහ බැංකුවට බෝකරවරයෙක් හැටියට ඇවිල්ලා තියෙන්නේ බෝකරවරයෙක් හැටියට තරව්කරුවෙක් හැටියට මුදල් සම්පාදනය කරන කෙනෙක් හැටියට එනකොට මහ බැංකුවට ඕන කරන ක්වොලිෆිකේෂන් පෙන්නන්න එපා දැන් දෙරණට එනෝ නම් කවුරු හරි කෙනෙක් රස්සාවට ඒ සුදුසුකම් පෙන්වන්න එපා. අඩුතරමේ සුදුසුකම් ලියකියලුවත් හරියට තිබිලා නැහැ. ඒ එයා බෝකර් කෙනෙක් හැටියට එන්න සුදුසුකම්වත් තිබිලා නැහැ. තිබිලා නැතුව තමයි ආරම්භ තියෙන්නේ. ඒක පිළිබඳ කරුණු අනාවරණ වෙලා තියෙනවා. එතකොට මේ ව්‍යවහාරික විගණනේ කියන්නේම ව්‍යවහාරික කියන වචනේ ෆොරන්සික් කියන එක තියෙනනේ මෙඩිසින් වල. වෛද්‍ය විද්‍යාවේ තියෙනනේ ෆොරන්සික් මෙඩිසින් කියලා. ව්‍යවහාරික කියලා කියන්නේම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විගණනයක් කිරීම. දැන් අපි වෙනද විගණනය කරනවා විගණනයක් කරනවා. විගණනයේදී බලාපොරොත්තු වෙනවා අඩුපාඩු සිද්ධ වෙච්ච ආක්‍රමිකතා වැරදි හොයන පොදුවේ. හැබැයි ව්‍යවහාරික විගණනය කියලා කියන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහාම අධිකරණ කටයුත්තක් සඳහාම විගණනයක් කිරීම. එතන මෙතන වෙන දේ තමයි දැන් අපි කෝප් කමිටුවේදී වාර්තාවේ කියනවා අවස්ථා කිහිපයක මේ 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 බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳ විගණනය ව්‍යවහාරික කරන්න. දැන් මම මෙන්න මේකේ තියෙන්නේ මෙතන උදාහරණයට මෙම ප්‍රශ්නගත දැන් මේ තියෙන්නේ කාර්ක ස්වභාවයේ නිර්දේශය. මෙම ප්‍රශ්නගත බැඳුම් කර ගන්දුනුලා සම්බන්ධ perpetual treasuries ආයතනය ප්‍රාථමික ගන්දුනුකරුවෙකු ලෙස ඉතා කෙටි කාලයක් තුල අධික ලාභයක් උපයා ඇති අතර එසේ ලාභ ඉපීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ බලති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් කළ යුතු අතර එමගින් ඔවුන්ගේ කටයුතු හරහා මහ බැංකුවට හා රජයට මූල්‍යමය පාඩුව සිදුවී ඇද්දී දැයි ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීම මහ බැංකුවේ වගකීමක් ලෙස කාරක ස්වභාව තරයේ විශ්වාස කරයි. මේ මේක එක තැනක තියෙනවා. මේ වගේ නිර්දේශ කීපයක් තියෙනවා. මේ තව තැනක තියෙනවා මෙහෙම. මේ තියෙන මේ විගණකාධිපතිතුමාගේ නිර්දේශය. මෙම වාර්තා පිළියෙල කිරීමේදී විගණකාධිපති වෙත හිමි බලතල හා විශේෂ සීමාව තුළ කටයුතු කර ඇති බව අවධාරණය කරනු ලැබේ. ඉන් ඔබට සාපරාදී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු සිදු වී ඇද්දැයි යන්න පරීක්ෂා කරනුට ලක්ක නොවුණු හේයින් එවැනි පරීක්ෂාවක් අවශ්‍ය හැඟී යන්නේ නම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන්හි සහාය ලබා ගැනීම සුදුසු බව නිගමනය කරනු ලැබයි. ඒ කියන්නේ තෝහාරිකේ තමයි. එහෙම ඒක ජනාධිපති කොමිෂමේත් මේක කියන නිශ්චිතව ජනාධිපති කොමිෂමේ නිශ්චිතවම කියන ෆොරන්සික් ඔඩිට් එකක්ම කරන්න ඕන කියලා. හරි? එතන ඒ ඔඩිට් එක තමයි දැන් මේ කරේ. මේක දැන් වැරදි විදිහට අර්ථකථනය ගන්න හදනවා සමහරු මේ මහ බැංකුව කරපු ඉගෙනණයක් කියලා. මුදල් මණ්ඩලය කරපියා මේක හොරාගේ අම්මගෙන් පේනහන වගේ එක. ඒක මමත් ඇත්තට මහන්න හිටියේ. මොකද ඒ සම්බන්ධව කතා බහක් තියෙන නිසා. දැන් හොරාගේ අම්මගෙන් පේනහන්න ඕනේ කියලා කියන්නේ කොට ඒ කියන අය දිහා බැලුවම හිතෙනවා හොරාට කලින් කෙහෙල් කන වැටපැන්නද කියලා. හරිද? දැන් මේ කියන එක්කෙනෙක් තමයි හිටපු මහ බැංකුවේ අධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිතුමාගේ මූල්‍ය උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා. දැන් මේ වார்த்தාව එන්නත් කලින් එතුමා මම දැක්ක පත්‍ර 3-4කට ලිපි ලියන. එතුමා තමයි කියන්නේ මේක මේ මහ බැංකුවේ කට්ටියම හදාගත් එකක්. මහ බැංකුවේ කට්ටියගේ උමනාවටම කරන පරීක්ෂණයක් හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. එතකොට මට හිතෙන්නේ මොකක්ද දන්නවද? හොරාට කලින් කෙහෙල් කන වැටපැනලා කියලා. මේක මෙහෙමයි. මේක හරියට තේරුම් ගන්න. දැන් මෝහාරික විගණනය කියන්නේ දිල්කා හරියට මරණ පරීක්ෂණයක් කරනවා වගේ. මරණ පරීක්ෂණය තේරුම් ගන්නකෝ මරණ පරීක්ෂණයක් කරනකොට මහේස්ත්‍රාත් ඇවිල්ලා එතන මරණ හදිසි මරණ පරීක්ෂක ඇවිල්ලා එයා බලන්නේ මොකද්ද මේක තද මිටි පහරකින් මිය ගිය එකක්ද නැත්නම් ස්වභාවික මරණයක්ද සිය දිවි නසා ගැනීමක්ද වගේ එකක් නේ කියන්නේ හැබැයි ඊට පස්සේ මරණ පරීක්ෂණේ එයා කරපු වාර්තාව අරගෙන ගිහිල්ලා තමයි අධිකරණයෙන් බලන්නේ කවුද ගැහුවේ මිටියෙන් ගැහුවේ කවුද නේ ඒකට තව අධිකරණ ක්‍රියාවලියක් ඕනනේ ව්‍යවහාරික පරීක්ෂණය කියන්නේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා හදපු මරණ පරීක්ෂණය වගේ.
ඒක කියන්න පුළුවන් මිටි පහර තදින් ඇදිලා තියෙනවා. ඇත්තටම ඇත්තටම අර කියන කාරණාවත් එක්ක දැන් අර ඔබතුමා සඳහන් කරා වගේ මේ වෝහාරික විගණනය සිද්ධ කරන්නේ කවුද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේක මහ බැංකුවට සම්බන්ධව ඒ නිලධාරීන්මද මේ විගණනය කරන්නේ? එහෙමත් නැත්නම් කවුද මේ විගණනය? මේ ඇත්තම කාරණාව ගත්තොත් එහෙම සම්පූර්ණ වැරදි මේ කතාව. වෝහාරික විගණනයක් කරන්න ඕන කියලා ජනාධිපති කොමිෂම සහ කෝප් එක නිර්දේශ කරාම ඒක කරන්න ඕන අය තමයි ඒක මෙහෙවන්න ඕන අය මහ බැංකුව. ඒතර දැන් වර්තමාන හිටපු ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා මේ බඳුන් කරේට හරි මොකටද සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ මේ තීරණය කරා රයිට් එහෙනම් අපි අර කෝප් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න මේ වෝහාරික විගණනේ කරමු කියලා. ඉතින් වෝහාරික විගණනේ කළේ මහ බැංකුව උනාට, ඒ කියන්නේ මහ බැංකුවෙන් ඒක මෙහෙව්වට ඒක ප්‍රොකියුමන්ට් ප්‍රසම්පාදන කටයුතු කරලා ඒ අය තෝර ගැනීම සම්පූර්ණ කරන්නේ කැබිනට් මණ්ඩල තීරණයකට අනුව. මොතනද ඒක මුදල් මට්ටමකින් එහාට යන වියදමේ මට්ටමෙන් එහාට ඒක මහ බැංකුවට සිලෙක්ට් කරන්න බෑ. ඉතින් වෝහාරික විගණනේ ඇත්තටම කරේ කවුද දන්නවද? දැන් මේ හොරාගේ අම්මගෙන් කියලා අහනවා නම් එහෙනම් වෝහාරික විගණනේ කරපු විගණන ආයතනේ වැරදි. මේ විගණන ආයතනේ කවුද? ලෝකයේ දැනට තියෙන top 20 accounting firms in the world. ඒකෙන් හතරවෙනි තැන තමයි KPMG කියන්නේ. KPMG එක තමයි මේක එක ඔඩිට් එකක් කරේ සම්පූර්ණ. අනිත් හතර ගානේ BDO එක. ඉන්දියාවේ කම්පැනි. ඉන්දියාවේ තියෙනක ඒක ලෝකේ තියෙන 6 වෙනි තැන තියෙන්නේ. ලෝකේ ප්‍රධාන 10න් 4යි 6යි තියෙන්නේ. ඉතින් එහෙමනම් KPMG වගේ ඔඩිට් ආයතනයක් කරපු ඔඩිට් එකක් කවුරු හරි කියනනම් හොරාගේ අම්මගෙන් පේන අහපු එකක් වගේ කියලා. ඒගොල්ලෝගේ පාක්ෂික භාගික මේක කරයි කියලා. ඒ කියන කෙනාගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ විගණනය කටයුතු සඳහා මහ බැංකුවේ නිලධාරීන්ගේ හෝ ඔවුන්ගේ සම්බන්ධ වීමක් නැහැ. නෑ මම තව චුට්ටක් එක කියන්නම්කෝ. KPMG එකේ ලංකාවේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ලංකාවේ ආයෙ වැඩ කරනනේ KPMG එකේ. Ernst & Young, KPMG වගේ prominent කියන්නේ විශේෂ ඔඩිට් කම්පැනි වල ලංකාවේ වැඩ. මේ ඔඩිට් එක ලංකාවේ කටියට දුන්නෙත් නැහැ. මේක ගත්තේ ඉන්දියාවෙන් ආවේගොල්ලෝ. ඉන්දියාවෙන් ඇවිල්ලා ඔයාලට කියන්න අපේ රෙකෝඩ්ස් ඔක්කොම දැන් මේ අර ෆ්‍රන්ට් ඔෆිස් එකේ කියන මේ බොන්ඩ් එක ගැන්දුණු කරන ඔෆිස් එකේ තියෙන රෙකෝඩ්ස් පරිවර්තනය කරලා දීලා තියෙනවා. CID report ඔක්කොම දීලා තියෙනවා. ජනාධිපති කොමිෂමේ වාර්තා ඔක්කොම පරිහරණය කරලා තියෙනවා. කෝප් report එක ඔක්කොම පරිහරණය කරලා තියෙනවා. ඊට අමතරව මේ reports වල තියෙන evidence ගත්ත විදිය බලනකොට හැම කෙනෙක්ගෙන් මේගොල්ලෝ වෙනම interview කරලා තියෙනවා. ඒවා වෙනම statement අරන් තියෙනවා. නිලධාරීන්ගේ. statement ඔක්කොම අරගෙන තමයි ලෝකේ තියෙන මම කියන්නේ මේක හරිම කියලා. නමුත් ලෝකයේ තියෙන පිළිගත් විගණන ඇකවුන්ටින් ප්‍රති වලට අනුව විගණනය කළා තියෙනවා. ඉතින් කාට හරි තියෙනව නම් දැන් මේක ප්‍රශ්නයක්. මේකේ වැරද්දක් තියෙනවා මේ විගණනේ කියලා. මේ වාර්තාවේ වැරද්දක් තියෙනවා. මේක මේ මහ බැංකුවේ නිලධාරීන්ට ඕන විදියට කරගෙන තියෙනවා කියලා. හොඳම දේ මොකක්ද දන්නවද? මේක දැන් අධිකරණයට ඉදිරිපත් කරන්න ඉපැයි. මේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කරන ලද විගණනයක්. මේක අධිකරණයට ඉදිරිපත් කරාම අන්නර මරණ පරීක්ෂණේ වාර්තාව මහේස්ත්‍රාත් අධිකරණයට ගියාන් පස්සේ අධිකරණයේදී අන්න දැන් චැලෙන්ජ් කරන්න පුළුවන් මේ කරුණු වැරදි කියලා. මේන්න මේ ඉලක්කම වැරදි, මේ පුජ්‍යලයාගේ නම කියන එක වැරදි, අජිත් නිවාඩ් කබ්රාල්ගේ නංගි ශිරෝමී වික්‍රමසිංහ නෙමෙයි, එහෙනම් ඒක වෙන කෙනෙක්, ඒක වැරදි, අර්ජුන මහේන්ද්‍රන්ගේ ඇලෝෂියස්ගේ සම්බන්ධයක් තිබුණේ නැහැ, ඥාතිකම වැරදි, අර්ජුන මහේන්ද්‍රන්ට උපදෙස් දුන්න අය මේ අය නෙමෙයි, ඒ ඔක්කොම කියන්න පුළුවන්. දැන් මම කියන්නේ මම අද ජනාධිපතිතුමාට ලිඛිතව ලීමක් ඇරියා. දැන් මේ ෆොරන්සික් ඔඩිට් report එක නිකන් එක එක්කෙනා තම තමන්ට ඕන විදිහට අර්ථකථනය කරන්නේ නැතුව මේක ගේන්න අධිකරණයට. මොකද මේක අධිකරණ ලියවිල්ල. අර මරණ පරීක්ෂණේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරාම තමයි මැරුවේ කවුද? මරන්න උපදෙස් දුන්නේ කවුද? අල්ලගන්නේ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. එතකොට ඔන්න KPMG එක හරි මේ BDO ඔඩිට් firm එක හරි පක්ෂග්‍රාහීව වැඩ කළ තියෙනවා නම් ඒකත් ඔප්පු වෙනෝනේ. දැන් මම කියන්නේ ඔය තරකෙට අපි ගියෝතින් දිල්කා ලංකාවේ කිසිම මම දන්නේ නැහැ විශේෂබද්ධ දැනුමක් තියෙන accounting ගැන තේරෙන business management ගැන තේරෙන කළමනාකරණය ගැන තේරෙන auditing ගැන තේරෙන කවුරුවක්වත් තමන්ගේ ආයතන audit කරගන්න බෑනේ. මේ දැන් ඔබතුමිලගේ ආයතනෙට උනත් ඔබතුමිලගේ ආයතනේ ඉන්න අය audit කරන්න බැරි නෝ මොකද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියයි මේ audit කරන කෙනා ඇවිල්ලා කියයි මේක හරියට මොකද දන්නවද? අර මම කිය මරණ පරීක්ෂණය කරනකොට මිනිමරු ඇවිල්ලා කෑ ගහනෝ ඕක වැරදි කියලා. අන්න ඒ වගේ වැඩක් මේක දැන් වෙලා තියෙන්නේ. මිනිමරු ඇවිල්ලා කියනෝ ඔය 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 මහේස්ත්‍රාත් හරියන්නේ
ඔය මරණ පරීක්ෂක හරියන්නේ ඔහොම එතකොට තමයි මම තීරණේ මෙයා කා වෙන්නේදී මරන්න නැති කියලා. ඒ වගේ වැඩන්නේ මේ වෙන්නේ දැන්. මරණ පරීක්ෂණේ වාර්තා වැරදි කියලා මිනි මරුව කියන වගේ වැඩක් තමයි මේ සමහරු කෑ ගහනකොට මට නම් හිතෙන්නේ. හොඳයි අපි කෙටි විරාමයකට යන්න අවශ්‍ය විරාමින අනතුරු තවදුරටත් එක්ක කතා කරමු කෙටි විරාමයක් ලබා ගන්න. ඔබලිට එක්වන්නේ 300ට සජීව සංවාදයේ සමගින්. හොඳයි දැන් ඇත්තටම මේ විගණන වාර්තාවල් වලට අනුව කොහොමද කොයි වගේ අලාභයන් කොයි වගේ පාඩුවන්ද සිද්ධ වෙලා තියෙන්නේ කොයි කොයි කාලවලද මොනවද අනාවරණ වෙලා තියෙන තොරතුරු මේකයි මේක ඇත්තටම දැන් තාම මේක ඇනෙක්සස් ඇමුණුම් අපිට ලැබුණේ නැහැ. අදත් මම දවසේම මේකට මහන්සි වුණා මේක කියවන්න ගියාම ටිකක් අර තාක්ෂණික ලියවිලි නිසා අමාරුයි. නමුත් මම මූලික සමරියක් හදාගත්තා. ඒකේ තියෙන්නේ මෙහෙමයි 2005 ඉඳලා 2015 2028 වෙනකම්. ඒ කියන්නේ අර මුළු බැඳුම් කර ක්‍රියාවලියේ ඔය අර්ජුන මහේන්ද්‍රන්ගේ බැඳුම් කර කටයුත්ත අර අනිත් ටික. يعني 2005 ඉඳලා 2015 2028 වෙනකම් කියන කාලය තුල 2027 තමයි අරගන් දෙනු ඔෆර් කරන්නේ. හැබැයි ඒක ඉවර වෙන්නේ 3.1. එහෙනම් ඒක මේකට දාලා නැහැ. ඒ කාලය ඇතුළත වෙච්ච පාඩුව ගණන් හදලා තියෙන එකක් අර්ථසාධක මුදලට වෙච්ච පාඩුව. එන්න මේ කාලය තුත අර්ථසාධක මුදලට වෙච්ච බලපෑම. මොකද අර්ථසාධක මුදලට වෙච්ච බලපෑම කියන්නේ මෙහෙම එකක් මම කියන්නම් මොකද කියලා. අර්ථසාධක මුදලේ තියෙන්නේ අපේ රටේ ඉන්න වතුකම් කරුවන්ගේ වැඩ කරන ජනතාවගේ පෞද්ගලිකංශයේ අයගේ පඩියෙන් එකතු වෙච්ච ප්‍රමාණය. සාමාන්‍යයෙන් අපේ රටේ අර්ථසාධක මුදල තමයි ලංකාවේ තියෙන ලොකුම අරමුදල. වාදනනද රුපියල් කෝටි 200,000ක් තියෙනවා. 229,000ක අරමුදලක් තියෙනවා. මාසෙකට බිලියන 12ක් ඒකට එකතු වෙනවා. සමාජිකව ඉන්නෝ 1,18,00,000ක්. 1,22,00,000යි ජනතාව ඉන්නේ. මොකද සමහරු ඉන්න වැටු වඩි දෙක තුනක් අරන් තියෙනවා. ආයතන කිහිපයක වැඩ කරලා තියෙනවා. අර්ථසාධක අංක කිහිපයක් තියෙනා ඉන්නෝනේ. එහෙම ගත්තොත් දැන් මෙතන ඉන්න අයට අර්ථසාධකයේ තියෙනවා. කැපිලා යන්නේ. ඒ ඔක්කොගේම හැදිච්ච අරමුදල. ඒතර ඒ අරමුදලේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කරලා. ඒ අරමුදලෙන් ඍජුව අරගත්ත අර්ථසාධක අරමුදලෙන් ගත්ත බැඳුම් කර නිකුත් කිරීම හරහා අර්ථසාධක අරමුදල පාවිච්චි කරපු එකේ පාඩුව මෙයයි ගණන් හදලා තියෙනවා. ටෝටල් ලොස් ටු ද EPF කියලා. මිලියන 8972ක්. මිලියන 8972 හැදෙන්නේ කොහොමද දන්නවද? ඒකත් මම කියන්නම්. පොදු තර්ක කියන්නේ. සාමාන්‍යයෙන් රීතියක් තියෙනවා, සම්ප්‍රදායක් තියෙනවා. අර්ථසාධක අරමුදලෙන් මහ බැංකුවට ණයක් ගන්නව නම්, බැඳුම් කර ණයක් ගන්නව නම්, සාමාන්‍ය ඔෆර් කරන ගාණට කියන්නේ නිකුත් කරන ප්‍රමාණයට බේසික් පොයින්ට් 0.05ක් එකතු කළා දෙන්න ඕන කියලා අර්ථසාධක අරමුදලට. ඒ කියන්නේ 100 නම් 100.0005ක් එකතු කළා දෙනවා අර්ථසාධක අරමුදලට. ඒතර ඒකට වඩා ඒක ඇතුළ අර්ථසාධක අරමුදලට ආදායමක් නේ. ඔව්. අර්ථසාධක අරමුදල පැත්තෙන් බලන්නේ ආදායමක් හැටියට ඒක. අර්ථසාධක අරමුදලට ආදායමක් රජයට පාඩුවක්. මහ බැංකුවට පාඩුවක්. හැබැයි මහ බැංකුවට පාඩුවක් වුණාට කමක් නැහැ. ඒක අර තරව්කාරයෙකුට යනවට වැඩිය යන්නේ කාටද? අහිංසක මිනිස්සුන්ට. හැබැයි අන්න එහෙම නොගිහින් ඒ .05 මට්ටමට නොගිහිල්ලා වෙළඳ පොලේ තිබිච්ච ගාණටත් වඩා අඩුවෙන් සෙකන්ඩරි මාකට් එකේ ද්විතීක වෙළඳ පොලේ ගාණටත් වඩා අඩුවෙන් අර්ථසාධක අරමුදලෙන් අරන් තියෙන නිසා අර්ථසාධක අරමුදලට වෙච්ච පාඩුව තමයි මේ මිලියන 8972. තේරෙනවද? ඒක කෙනෙකුට තර්ක ගන්න පුළුවන් දැන්. හැබැයි ඒක ආණ්ඩුවට ලාභයක් වුණා. ආණ්ඩුව කියන්නේ මහ බැංකුවට ලාභයිනේ. හැබැයි මහ බැංකුවට ලාභ වුණාට අර්ථසාධක අරමුදලට පාඩුව. සමහර මේකේ තියෙන මම මේක ඔයාලට පෙන්නන්න මෙන්න මේකේ 29 වෙනි පිටුවේ තියෙනවා අර්ථසාධක අරමුදල ගැන දැන් මේ සම්පූර්ණ මේ report එක කළා තියෙනවා. ඒකේ තියෙනවා සමහර ගනුදෙනු කළා තියෙන විදිය. ගත්තොත් අර්ථසාධක අරමුදලට එදා දෙන්න තිබිච්ච එක අර්ථසාධක අරමුදලේ සල්ලි තියෙද්දි අර්ථසාධක අරමුදලෙන් අරන් නැහැ බෙදුම් කර. අරගන්නේ පෞද්ගලිකංශයෙන්. පෞද්ගලිකංශයෙන් ගන්නවා අරන් පස්සේ වැඩි ගන්නට අර්ථසාධක අරමුදල විකුණනවා. හැබැයි අර්ථසාධක අරමුදලේ සල්ලි තියෙනවා. අර්ථසාධක අරමුදලෙන් ගන්න තිබුණා ඕන්න. අන්න ඒ වගේ වෙච්ච ගනුදෙනු තියෙනවා. වෙලා කොමාරි පාඩුව ගණන් හදලා තියෙනවා 8972. අර්ථසාධක අරමුදලට වෙච්ච පාඩුව. ඊට පස්සේ තියෙනවා 2005 1.1 ඉඳලා 2015 2.28 දක්වා කාලය තුල බැඳුම් කර ක්‍රියාවලියෙන්. බැඳුම් කර ක්‍රියාවලියෙන් ඒකෙදී වෙච්ච මේ තියෙන මේ මම මේ අදාගත චාට් එකේ තියෙන මේක තමයි සමරිය එක. මේ සමරිය එකේ තියෙන මේ පුතේ තියෙන මුළු කතාව. හරි මේකේ අවසානයේ තියෙන පාඩුව තැන් දෙකකින් ඇවිල්ලා එකක් ඒ කියන්නේ මේ අර මම මේක කියන්න ගන්න වෙලාව ගන්න නැහැ ඒක ටිකක් සංකීර්ණ කතාවක් නිසා
එකන්නේ මූලික මුදලට වඩා ඉෂූ කරපු මුදල අඩු වෙච්ච නිසා බේසික් ප්‍රයිස් එක ඉෂූ ප්‍රයිස් එක අතර වෙනසින් වෙච්ච පාඩුව ලොස් ටු ද ගවර්න්මන්ට් මිලියන 10180යි මෙතන මිලියන 299.32 කින් එකතු අවසාන වෙනවා මිලියන 10471ක් මිලියන 10471ක් කෝටි 1047ක් මේ 2005 ඉඳලා 2015 දක්වා කාලය තුල වෙච්ච අලාභය හරි ඒක එකක් ඊළඟට තව එකක් තියෙනවා මෙතන අන්න අර අර්ජුන මහේන්ද්‍රන්ගේ කතාව ඇලෝසියස් කම්පැනියෙන් වෙච්ච පාඩුව ඒක වෙනම ගණන් හදලා තියෙනවා ඒගොල්ලෝ මේ හතරවෙනි ලේඛනේ විගණනෙන් ඒක තියෙනවා මෙහෙමයි ඒ කාලය තුල ඒ කියන්නේ 2015 2 1 ඉඳලා 2016 3 31ට අවුරුද්දක් කාලය තුල වෙන්දේසි ක්‍රමය නිසා මොකද අර්ජුන මහේන්ද්‍රලා තීරණය කරන්නේ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමයට යන්න ඕන කියලා ඒක තීරණය කරේ ඒගොල්ලන්ට එහෙම බලයක්වත් තිබුණේ නැහැ ඒක අපි හැම වාර්තාවෙම කිව්වා ඒක එහෙම තීරණය කරන්න අයිතියක් තිබිලා නැහැ ඒගොල්ලන්ට මුදල් මණ්ඩලයේ නීතියක් තීරණයක් අරගන්න නැතුව ඒ ක්‍රමය නිසා රජයේට වෙච්ච පාඩුව මේගොල්ලෝ ක්‍රම දෙකකට ගණන් හදලා තියෙනවා මේ ජාත්‍යන්තර විගණන අංශ ඒක කළ තියෙන අය හදලා තියෙන KPMG එක තමයි සම්පූර්ණ විගණනය කරලා තියෙන්නේ ඒ කරලා තියෙන ක්‍රම දෙකයි එකක් මැක්සිමම් ලොස් ටු ද ගවර්න්මන්ට් උපරිම පාඩුව මිලියන 9681යි අවම පාඩුව මිලියන 6136යි තේරෙනවද මේ උපරිම පාඩුව අවම පාඩුව කියන්නේ මොකක්ද දන්නවද උපරිම පාඩුව කියලා කියන්නේ දැන් අපි තුමු අපි බිලියනයක් ගන්න ඕන නම් බිලියන 10ක් ගත්ත කියලා එතන 9ක් වැඩි පුරාණන් තියෙනවනේ දැන් පාඩුව ගණන් හදනකොට 10ටම ගණන් හදනවා. තේරෙනවද? ඒ කියන්නේ 10 නිසා 10ම ගත්ත නිසා වෙච්ච පාඩුව තමයි මැක්සිමම් ලොස් එක කියලා කියන්නේ. මිනිමම් ලොස් එක කියලා කියන්නේ අවම පාඩුව කියලා කියන්නේ අර එක කොහොමද ගන්න ඉපැයි? මොන වුණත් ගන්න වෙන ඕනේ ඒක. තේරෙනවද? ඒක අපිට පාඩුණත් ලාභුණත් ගන්න වෙනවා රජයේ මුදල් අවශ්‍යතාවය නිසා. ඒක අතෑරලා ඉතුරු 9 වැඩිපුර අරන් තියන්නේ අපි. දැන් අර්ජුන මහේන්ද්‍රන් කරේ වැඩේනේ. එකක් ගන්න ගිහිල්ලා 10ක් ගත්තනේ. හරිද? ඒ අන්නේ 9ට වෙච්ච පාඩුව තමයි මිනිමම් ලොස් එක. එහෙම ගණන් හැදුවම 6136යි කියලා තියෙනවා. කොහොම වුණත් අවසානයේ ගත්තොත් එහෙම මේ අවුරුද්දක කාලය තුල මිලියන 9000ක් ඒ කාලේ පාඩු කළා තියෙනවා. රජයට වෙච්ච පාඩුව. රජයට වෙච්ච පාඩුව කියලා මේ ජාත්‍යන්තර විගණන අංශ අගය කළා ගණන් හදලා ඔක්කොම තියෙනවා. එතකොට මේ අතරේ තියෙනවා හැබැයි තවත් මේ දැන් මේ ඔෆර් කරන ඔෆර් කියන්නේ නිකුත් කිරීම අවස්ථාව තියෙනවා මේ නිකුත් කිරීම අවස්ථාව 127ක් 127ක් ගණන් හදලා තියෙනවා මේ අවුරුද්ද ඇතුළත සමහර ඔක්ෂන් අවස්ථාව තියෙනවා 40ක් තියෙනවා 44ක් තියෙනවා ඒ ලොස් වෙලා නැහැ රජයට දැන් මෙතන සමහරු තර්ක කරනවා මේකේ 2005 ඉඳලා 15ටත් එහෙමයි ලොස්ුන් නැහැ නේ රජයට විගණනේ කියලා තියෙන්නේ ලොස් එක හොයන්න මිසක ප්‍රොෆිට් එක හොයන්න නෙමෙයිනේ ප්‍රොෆිට් එක හොයන්න විගණනයක් ගන්න හරි දැන් මෙතන විගණනේ අධික මේ ඕහාරික විගණනේ අර්ථයම ලොස් එකක් කළාය කියන පද නෙමෙයි ඉඳගෙන ලොස් එක කරන්න වග කිව්වොත් කවුද කියන හොයනකනේ මෙතන දැන් සාමාන්‍ය ඔඩිට් එකක් නෙමෙයි මේක සාමාන්‍ය ඔඩිට් එක කළා කෝප් එක ජනාධිපති කොමිසම හොයාගෙන ඉවරයි ලොස් එකක් වෙලා තියෙනවා කියලා ඒතර දැන් ව්‍යවහාරික ඕහාරික විගණනේ දුන්නේ ඒ ලොස් එකේ තරම දිගපළල ඒකේ බරපතලකම ඒකට වග කිව්වොත් කවුද ඒක තිබිච්ච ඥාති සම්බන්ධතා මොනවද? ඒක හොයන්නනේ. තේරෙනවද? ඒ කියන්නේ අර දේශපාලන තර්කයට ගිහිල්ලා වැඩක් නැහැ. ඔය පාඩුණාට ලාභත් ලැබුවනේ. තේරෙනවද? අර ඒක ලාභ පාඩු දෙකම තියෙනවනේ මේකේ කියලා යන්න ඕනේ. යන්න බෑ ඇත්තටම. ඇත්තටින් ලාභත් ලැබුණ තියෙනවනේ සමහර ගන්දුණු ලාභයි. සමහර ගන්දුණු පාඩුයි. හැබැයි දැන් මෙතන අපි හොයන්නේ නිශ්චිතව මේ පාඩුව සිද්ධ වෙන්න බලපාපු කරුණු මොනවද? ඒත් එහෙම ගත්තම මිලියන 9681ක උපරිම පාඩුවක් අවම පාඩුව හිතුවොත් අර මං කියන එක කොටසක් අතෑරලා මිලියන 6136ක අවම පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා බැඳුම් කරවලි. ඒතර අවසානයේ ගත්තොත් එහෙම අර්ථසාධක අර මුදලට පාඩුව මිලියන 8600යි බැඳුම් කර වෙන්දේසියෙන් අවම පාඩුව මිලියන 6100යි. පාඩු කළා තියෙනවා මේ ඔක්කොම කතාවේ. ඔක තමයි තියෙන්නේ. ඒකෙ මේකෙදි මොකද්ද? මේ 2015 2:27 අපි දැන් අපි වෙනම හොයපු තනි ගනුදෙනුවක් තියෙනනේ. මොකද්ද අර තොරතුරු ගිහිල්ලා ෆුට්නෝට් දාලා මේ අපි මහ බැංකුව කතන්දරේ ආවේ එළියට ආපු එක. ඔව්.
ඒක පාඩුව ඒගොල්ලොත් හරියටම කියලා තියෙනවා. අපි කියපුවම තමයි. එනේ කෝප් කමිටුවෙන් අපි විගණන කාර්යබතුමා රජයේ විගණන කාර්යබතුමා හොයා හොයාගත්තා බිලියනයක් ඕන එකට බිලියන 10ක් ගන්න ගිහිල්ලා ගත් වෙච්ච අවාසිය පළවෙනි සිනාරියෝ එක පළවෙනි උපකල්පනය අනුව බිලියනේ ගත්තනම් පාඩු වෙන්නේ මිලියන 889යි. ඒක අර PC එකෙන් ටෙන්ඩර් කමිටුවෙන් කියපු 2.6 ගන්නතනම් අවාසිය 688යි. ඒවා මේකෙත් තියෙනවා. ඒක ඒගොල්ලෝ ගණන් හදලා තියෙන අර මිනිමම් ලොස් කියන සිස්ටම් එකට ගියාම මිලියන 1106යි කියලා. ඒකේ තියෙන ඒතර තියෙන අපේ අපි කැල්කියුලේට් කරපු අපේ විගණන කාර්යාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැල්කියුලේට් කරපු ක්‍රමයට වඩා වෙන ක්‍රමයක් තියෙනවා ඒගොල්ලෝ කැල්කියුලේට් කරලා. මොකද secondary market එකේ rate එක තමයි ඒගොල්ලෝ බලලා තියෙන්නේ. අපි බැලුවේ ඒ වෙලාවේ තියෙන actual rate. හරි? ද්විතීක වෙළඳ පොලේ තිබිච්ච rate එක නෙමෙයි. ඔකේ තියෙන මෙන්න මෙහෙම එකක්. දැන් ඔය rate හදන හැටි තියෙනුනේ. rate හදන්නේ කොහොමද දන්නවද? ඒකෙත් අපූර්ව ක්‍රමයක් තියෙනවා. ඔය තරව් කරුවෝ ඉන්නවනේ මුදල් දෙන කට්ටිය. ඒගොල්ලෝ එකතු වෙලා කියනවා මහ බැංකුවේ නිලධාරීන්ට ඇවිල්ලා ඩේලි කියනවා අද අපේ එක එක්කෙනාගේ සිනාරියෝ වල එක එක්කෙනාගේ මේ ගනුදෙනුවේ rate එක මෙච්චරයි කියලා. මම ගන්නව නම් බොන්ඩ් එකක් මගේ rate එක මෙච්චරයි. අනිත් එක්කෙනා ඇවිල්ලා කියනවා මගේ rate එක මෙච්චරයි. 16 දෙනෙක් ඉන්නෝනේ. 16 දෙනාම ඇවිල්ලා rate කිව්වම 16ක්. ඒ 16 සාමාන්‍ය අගේ තමයි ඒගොල්ලෝ ගන්නෙ ඔන්න අද දවසේ මාකට් rate එක කියලා. ඒ rate එකට තමයි ඊට පස්සේ බලන්නේ වර්තමානයේ තියෙන පොලි අනුපාතය. අර rate එකට කොච්චර match කරන්න පුළුවන්ද? ඒක තමයි බලන්නේ. ඒ match කරලා ඇත්තටම ගත්තොත් එම මේක දැනගන්න මේ විශේෂබද්ධ කාරණාව නිසා මිනිසුන්ට කියන්න ඕන. ඊළඟට බලන්න ඕන වර්තමාන පොලි අනුපාතයයි මේ second ද්විතීක වෙළඳ පොලේ තියෙන ගාණයි එක්ක මහ බැංකුවට බැඳුම් කරයක් ගන්න පුළුවන් අවම අවාසිය රජයට සිද්ධ වෙන හොඳම ඔප්ෂන් එක මොකද්ද? ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ද? ඔක්ෂන්ද? තේරෙන මොකද ඩිරෙක්ට් ප්ලේස්මන්ට් යන්න එපයි කියලාත් නැහැ. ඔක්ෂන් යන්න එපයි කියලාත් නැහැ. දැන් අර්ජුන මහේන්ද්‍රන්ලා තීරණය කරේ නැහැ අපි ඩිරෙක්ට් ප්ලේස්මන්ට් යන්නෙම නැහැ. ඔක්ෂන් මේ යනවා. කලින් කට්ටිය හිටියේ අනේ අපි ඔක්ෂන් යන්නේ නැහැ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් මේ යනවා. එහෙම නැහැ. හොඳම අවම අවාසිය රජයට සිද්ධ වෙන ක්‍රමයේ තෝරන්න පුළුවන්. තේරෙන ඉතින් එහෙම තේරුවා නම් ඥාති සංග්‍රහ නැතුව මේ දෙගොල්ලම ඥාතින්ට බෙදන්නේ නැතුව හොඳම ක්‍රමයේ තේරුවා නම් තෝරන්න තිබිච්ච ක්‍රමය මොකක්ද දන්නවද? දැන් මේ ගනුදෙනු ඔක්කකින් පස්සේ මං ඇත්තටම ආඩම්බර වෙනවා මගේ විශේෂ දැනුමෙන් මං රටට සේවයක් කරයි කියලා. දැන් මහ බැංකු අනුගමනය කරන ක්‍රමය. දැන් මේ ඔක්කොම අලකලංචි සිද්ධ වුණාට පස්සේ මහ බැංකු අනුගමනය කරන දැන් ක්‍රමය තමයි හයිබ්‍රිඩ් ක්‍රමය. අපේ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන පටන් ගත්තට පස්සේ දැන් අනුගමනය කරන්නේ හයිබ්‍රිඩ් සිස්ටම්. ඒක මේගොල්ලොන්ගේ විගණන වාර්තාවලත් තිබුණා අවසාන නිගමනවල දැන් යන හයිබ්‍රිඩ් සිස්ටම් එක තමයි ගැලපෙන ක්‍රමය කියලා. හයිබ්‍රිඩ් සිස්ටම් කියන්නේ මේ දෙකම මික්ස් කරලා තියෙනවා. ඒ වගේම ඔයා දන්නවද දැන් සෙන්ට්‍රල් බැංක් එකේ මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ රජයේද රනිල් වික්‍රමසිංහ රජයේද කියලා නෙමෙයි. දැන් මේ කිසි කෙනෙකුට පර්සනල් ඇඟිලි ගහන්න බෑ. දැන් මුළු සිස්ටම් එකම ඔටෝමේටඩ්. තේරෙනවද? අර වෙන්දේසිකරණ එකද අරකද මේකද කියන එක ප්‍රතිපත්ති මේ තීරණ ගන්නවා ඉන්වෙස්ට්මන්ට් කමිටි එක ආයෝජන කමිටුව සහ ටෙන්ඩර් කමිටුව වගේ ඒ ප්‍රතිපත්ති මේ තීරණ ගත්තට පස්සේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ අර ඇවිල්ලා ඇඟිලි ගහලා නෙමෙයි. මේක තියෙන බරපතලකම මේ දිගටම වෙලා තියෙන්නේ මොකද්ද? කතා කරලා මේවා කරලා තියෙන්නේ. මම සරල උදාහරණයක් කියන්නම්. මේක මිනිස්සුන්ට දැනගන්න. මම නංගන් කියන්නේ නැහැ. ඔන්න මගේ කම්පැනිය පාඩු ලබන්න යනවා. මම ප්‍රයිවට් කම්පැනියක් කරනවා බිස්නස් එකක් කරනවා. ඒක පාඩු ලබන්න යන්නේ දැන්. දැන් කොටස් වෙනද පොලේ දැම්මම කොටසක් යන්නේ රුපියල් 10ට විතර. මං ගිහිල්ලා අධිපතිතුමා හම්බෙලා කියන බොස් මං දෙන්නම් සල්ලි. මගේ ඒවා ගන්නකෝ. කීයටද? තව 6 මාසෙකින් මගේ කොටසක් නගින 40ට. මාකට් එකේ නගින මේක 40ට. ඉතින් අධිපතිතුමා ගන්නෝ ඒක 40ට. දන්නකෝ 10 10ට තියෙන එක 40ට ගත්ත කියලා. ඒතර යාට එබෙලෙම ගෙවන 30ක්. ලාභයිනේ. අරන් යනවා එයා. බිස්නස් එක කරගත්තා. රුපියල් 30 නෙමෙයි මේක. ලක්ෂ ගාණින් යන්නේ. එතකොට දැන් 40ට යන්නේ නැහැ. කොටස් වලද පොලේ දැම්මට 40ට යන්නේ නැහැ. අර කිව්වට 6 මාසෙකින් 40ට යනවා කියලා යන්නේ නැහැ. යන්නේ නැති දේ. ඇත්තටම පාඩු ලබන බිස්නස් යන්නේ. අර්ථසාධක අරමුදලේ සල්ලි තමයි අර 30 ගෙවලා තියෙන්නේ. ටික දවසක් ගිහිල්ලා අධිපතිතුමා ඇවිල්ලා කියනවා අරක යන්නේ නැහැ නේ 40ට. අපි ඕක විකුණලා දාමු 20ට විතර. තව ගියොත් එමු තව පාඩු වෙනවා. ඒකින්ද 20ට විකුණනවා. තේරෙනවද? 40ට ගත්ත එක 20ට විකුණනවා. සමහර වෙලාවට අර මෑන්ව තමයි ආයෙ ඇවිල්ලා අරක විශ්සර ගන්න. කවුද?
තිහක් ලාභ ගත්ත මිනිහම ඇවිල්ලා අර කායි 20ට ගන්න. කාගේ සල්ලිද පාඩු වෙලා තියෙන්නේ? දැන් මේකේ හරියට බැලුවොත් තියෙනවා කොම්පැනි ගණනාවක් නිසා, ඒ වගේ ආයතන ගණනාවක් නිසා අර්ථසාධක අරමුදලෙන් සල්ලි ගිහිලා තියෙනවා අර ජාවා අලංකාරයට. මොකද මේ කතා කරලා වෙච්ච බිස්නස් නිසා. පාඩුව කාටද? මොන සාමාන්‍ය ජනතාවට බඳුන් කර තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න. අන්න කුලී වැඩ කරන මිනිසයාට. ප්‍රයිවට් ආයතන වල වැඩ කරන කට්ටියට ඒ පොලිය මහ බැංකුවෙන් යන්න තිබුණේ ආයෝජනය කරලා ඒගොල්ලොන්ට. ඒතර මහ බැංකුවට අයිතියක් නැහැ අර්ථසාධක අරමුදලේ සල්ලි තමන්ට ඕන විදියට හිතුමතේ ආයෝජනය කරන්න. මහ බැංකුව අර්ථසාධක අරමුදලේ අයිතිකාරයා නෙමෙයි, බාරකාරයා. හැබැයි මුනේ මොකද්ද? අයිතිකාරයා වගේ වැඩ කරා. හොඳයි, අපි කෙටි විරාමයකට යන්නට අවශ්‍ය විරාම නම් ඔයාලෙත් 360 සජීව සංවාදය. ඔබයාලිත් එක්වන්නේ 360 සජීව සංවාදය සමගින්. දැන් ඔබ පැහැදිලි කරනවා 2005 ඉඳලා 2015 දක්වා එක චැප්ටර් එකකත්, ඊට පස්සේ 2015න් පස්සේ ඒ අවුරුද්ද ඇතුළතදී අපි වැඩි වශයෙන් කතා කරපු බැඳුම් කර වංචාව කියලා අපි කතා කරපු කාරණාව සම්බන්ධව. දැන් ඔය මේ අනාවරණයන් එක්ක වෝහාරික විගරණ වාර්තාව ඉදිරිපත් වීම සහ මේකේ මේ ඔබ දැන් පැහැදිලි කරපු ගණන් හිලව් එක්ක, දැන් සමහරු මේ කියන විදිහට මේ තමන් අතින් වැරදි වෙලා නැහැ. දැන් රවි කරුණානායක මහත්මයා එහෙම සඳහන් කරනවා, මේ ප්‍රශ්නයක් නැහැ, මේ කියන විදිහට අපි අතේ නෙමෙයි වැරද්ද තියෙන්නේ කියලා. එහෙම ඒ වගේ අදහස් ඉදිරිපත් වෙනවා. ඇත්තට මෙහෙම නිදහස් වෙන්න පුළුවන්ද මේ අලාභයන් පිළිබඳව සලකලා බැලුවම? ඔව්, මේ සාමාන්‍ය ජනතාවට තේරෙන්න මං කියන්නේ දැන් ඔන්න පොල් කඩන හොරෙක් අහු වෙනවා. පොල් කඩන හොරා අල්ලගෙන ඉන්නකොට හරක් හොරෙක් ආය අහු වෙනවා. හරිද? ඒතර පොල් කඩන හොරා කියනවා මම නෙමෙයි, අන්න හරක් හොරා තමයි හොරා කියන. හරිද? පොල් කඩපු හොරා හොරා නෙමෙයි, හරක් හොරා හරක් දැන් තමයි හොරා නේ. මිනිහා සාමාන්‍ය පොල් කඩපු හොරා කියනෝ මං කැඩුවේ පොල් ගෙඩියක් නේ, ඉතින් හරකා ඒ වගේ අහිංසක සතෙක් නේ, එහෙමත් තව සාධාරණීකරණ එක ඒ වගේ වැඩක් නෙවෙයි කියන්නේ. හරිද? එහෙම බෑ. හොරකම නම් හොරකම කවුරු කරත්, තේරෙනවද? ඒකද මම කියන්නේ? දැන් හරි ෂෝක් කතාව තියෙන. දැන් අර පුට්නෝට් දාපු කට්ටිය, දැන් එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය දැන් ඔක්කොම කියනවා මේ දැන් මේ 2005 ඉඳලා මේක අහුනාම අපි කරේ එක මොකද්ද? අන්න අරගෙන හොරකම අර තියෙන්නේ ලොකු එක. දැන් මේක පොඩි එක වෙලා අරක ලොකු එක වෙලා එහෙම දැන් මේ කියන්න ගන්නවනේ. එහෙම නෑ, දෙකම හොරකම්. මොකද එක්සත් ජාතික පක්ෂයට ඔබට මතකද රටේ ජනතාව ජනවරමක් දුන්නේ හොරකම් කරන්න නෙමෙයිනේ, හොරකම් නොකර කලින් කරපු හොරකම් වල වැරදි හොයන්නනේ. එහෙනම් ඒගොල්ලෝ තමයි මේ KPMG ලා ගෙනල්ලා මේ වැඩේ කරන්න තිබුණේ. දැන් ඒගොල්ලොන්ට චෝදනාවක් තිබුණනම් කලින් ආණ්ඩුවේ හොරකම් ගැන, දූෂණ ගැන, වංචා ගැන මේවා විතර නෙමෙයි මං කියන්නේ. ඒගොල්ලෝ මොකද කරන්න තිබුණේ? මේ වෝහාරික විකරණ ඒගොල්ලෝ කරන්න තිබුණේ 2015. බලයට ඇවිල්ලා. ඇත්තට මේ කාරණාවන් අනාවරණය නොවුනේ ඇයි දැන් 2000 දැන් අපිට නිකන් බැලු බැල්මට ගත්තත් ඔය දැන් ඔබතුමා කාල දෙකක තොරතුරු අනාවරණය කරද්දී දැන් මෙවර මේ බැඳුම් කර ගනුදෙනුවෙන් වෙච්ච අලාභය දරුණු ලෙස සමාජයට දැනෙන්න ගත්තා. දරුණු ලෙස මේක මේ මුදල් මේ මිනිසුන්ගේ තියෙන ජීවන වියදමට, බඩු මිලට, එතකොට රුපියලේ අගය සම්බන්ධ මේක දරුණු ලෙස දැනෙන්න ගත්තා. හැබැයි අර ඊට කලින් බුණාය කියන කාරණා සම්බන්ධව ගත්තම ඔය ඒ මට්ටමේ දරුණු ලෙස දැනීමක් තිබුණේ නැහැ. එතකොට එහෙම නොවුනේ ඇත්තටම මේක කලමනාකරණය කරගන්නට ඒ හිටපු බලයේ හිටපු උදවිය සමත් වීමද, එහෙමත් නැත්නම් මේක ඇත්තටම සමාජයට ජනතාවට මේක එළියට ආවේ නැද්ද මේ ප්‍රශ්නේ? ඇත්තටම එළියට ආවේ නැහැනේ. අනිත් කාරණය ඒ සම්බන්ධව එදා හිටපු දැන් ඔබතුමත් එදා හිටපු විපක්ෂයේ විදිහට ඔබතුමන්ලා හඬ නගපු කට්ටිය. ඔවුන් නිහඬ විදියට ඔවුන්ට මේක අල්ලගන්න බැරුව හිටියද? ඇත්තටම ගත්තොත් එහෙම දැන් මෙහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ. මම මේ මගේ අගයක් කියනෝ නෙමෙයි, හොඳ ඒක එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඔන්න කෝප් කමිටුවට ගෙනාවම ආයතනයක් මහ බැංකුව කියන්නකෝ නිකන් අහන්නේ සරල සිල්වර දේවල් ටිකක් නේ. මම ඕකේ අවුරුදු 15ක් සමාජිකයට හිටියානේ. ඒතර අහන්නේ මොනවාද? ඕගොල්ලෝ account හොඳයිද? වෙලාවට දෙනවද? හරිද? හා හොඳයි. ඊට පස්සේ ඇමති කෙනෙක් ඉන්නම් එතන එයා තග දානෝ. හරි අපේ ආණ්ඩුව ඒව හරි කතා නොකර යන්න කියලා. කොහොමනේ ගියේ? මෙච්චර ගැඹුරට ගිහිලා මේක හොයන්නේ නැහනේ. දැන් ඊට පස්සේ මේ බැඳුම් කර කේස් එක ආවට පස්සේ තමයි මේක එළියට ආවේ. ඔයාලට මතකද මේක 2015 පෙබරවාරි මාසේ 27 සිද්ධ වුණේ. මට මතක හිටියන මාර්තු 7 හෝ 8 මම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මුලින්ම කිව්වේ මේක අපේ මං ඊට පස්සේ අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා අනුර කුමාර සාමණේරයා.
එතන මේක එළියට ආවේ. ඊට පස්සේනේ මේක ජන අගමැති කමිටුවක් දාලා කමිටුව නාලා ඊළඟට ආයිත් දාලා ඊට පස්සේ අර්ජුන මහේන්ද්‍රන් ගැන අප වෙලා යා මේක බේරන්න උත්සාහ කරේ. ඊට පස්සේ කෝප් එකට ගත්තේ. නේ ඒක එහෙම ඩිගුන්සේකර මහත්තයා යම් පරීක්ෂණයක් කළා එතුමට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒකට. ඒක ඉතුරු කොටස අපි කරා. ඊට පස්සේනේ මේ ආපස්සට යන්නේ දැන්. දැන් මේ ඉස්සරහට ගියපු එක ආපස්සට යන්නේ දැන් මේ. ඒක හොයාගෙන යනකොට තමයි අහුවෙන්නේ මේක පතුලේ ඉන්නවා හොඳ බඩු ගොඩක්. එතකොට මම කියන්නේ දැන් අර කලින් ඉලක්කම් අහු වෙනකොට කලින් සම්බන්ධතා හෙලිදරව් වෙනකොට ඒ හෙලිදරව් වෙන කට්ටිය කලබල වෙනකොට ඒක ස්වභාවිකයි. හැබැයි එතකොට මේගොල්ලෝ කියනවා අපි නිදහස් කියලා. ඒක වෙන්නේ නැහැ. මම ඒකින්ද තමයි මම කියන්නේ දැන් ඔන්න අගමැතිතුමාට ජනාධිපතිතුමාට පුළුවන් එතුමන්ලා පාක්ෂික නොවි මේකෙදි. එතුමන්ලා දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් නැතුව සියලු බඳුන් කර වංචනිකයින්ට දඬුවම් දෙන්න. ඒකෙදි ඕනනම් අගින් පටන් ගන්න. නැත්තම් මුලින් පටන් ගන්න. මම කියන්නේ ලේසි මේක තමයි. දැන් අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්නකෝ. දැන් එයාගේ ගනුදෙනුවනේ මෙහෙව්වේ අපි මුලින්ම. ගියා එයා එතන ඒක දැන් අධිකරණයට ඉදිරිපත් කරන්න. දැන් අපි හිතමු දැන් උනා අජිත් නිවාඩ් කබ්‍රාල් අධිපතිතුමාව මේක අමාරුයි කියලා. මොකද එතුමා දැන් අගමැතිතුමාගේ මූල්‍ය උපදේශක මේ ආණ්ඩුවේ කෙනෙක් ඉඳා කියලා. හරි. හරි. මම කියන්නේ එහෙනම් අර්ජුන මහේන්ද්‍රන් ගේන්න. ඇයි අර්ජුන මහේන්ද්‍රන් ගේන්නේ බැරි? මොකද අර්ජුන මහේන්ද්‍රන්ගේ ගනුදෙනුව බැඳුම් කර ගනුදෙනුවයි පාස්කු ඉරිදා ප්‍රහාරයයි MCC ගිවිසුමයි. ඔය තුන තමයි ජනාධිපතිවරණේ ප්‍රධාන සටන් පාඩ තුන. දැන් ජනාධිපතිවරණේ ඡන්ද දුන්නු ජනතාව බලය දීලා තියෙනවා ජනාධිපතිතුමාට බැඳුම් කර හොරුන්ව නේ. දැන් දැන් මන් දන්නේ දැන් දැන් සමහරව හද්ද නැහැ. දැන් මේ දැන් ආණ්ඩුවේ ඉන්න කට්ටිය අර කලින් විපක්ෂේ ඉන්නකොට මේකට දාපු සද්ද නැහැ. දැන් ඒගොල්ලෝ නිකන් මේක දැන් හිතාගන්න බැරි මොකද උනේ? යකෝ අපි දැන් බැඳුම් කරේ ඇද්දා දැන් අපටමයි එනවා වගේ එකක් කියලා. නෑ එහෙම එපා. දැන් මං කියන්නේ පටන් ගන්නව නම් අර්ජුන මහේන්ද්‍රන් අධිකරණ ඉදිරිපත් කරලා ඒ ගනුදෙනුවේ අධිකරණ ක්‍රියාවලියට හදලා තියෙන ෆොරන්සික් ඔඩිට් එක තියෙනවා. 2015 පටන් ගමු. 15 පටන් අරගෙන පිටිපස්සට යන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ. මොකද නේද 2015 අධිකරණ කටයුතු පටන් ගත්තොත් මං සහතික ලෙස කියනවා 2005 දක්වාම යන්න වෙනවා. 2005 දක්වා මේ තියෙන නූල් බෝලේ වගේ තියෙන පැටලලා තියෙන ටික ඔක්කොම හෙලිදරව් කරගන්න පුළුවන්. ඒ හෙලිදරව් කිරීම සඳහා සාක්ෂි වාර්තා නම් දැන් ඇති තරම් තියෙනවා. මොනවාද වාර්තා? කෝප් රිපෝට් එක තියෙනවා. ජනාධිපති කොමිෂමේ වාර්තා තියෙනවා. මොකද ජනාධිපති කොමිෂමේ හිටපු නීතිපතිතුමා මේ දප්පුල නිවේර මහත්තයා තමයි දැන් නීතිපතිතුමා. ඒ අගමිනිස් ශ්‍රේෂ්ඨාධිකාරී විනිසුරුවන් එතන හිටියේ. ඒ වාර්තා තියෙනවා. දැන් මම පිළිගන්න විදියට මගේ විශේෂ දැනුමට අනුව පිළිගන්න විදියට ලෝකෙ පිළිගත් ජාත්‍යන්තර විගණන ආයතන දෙකක් මේකේ විගණනය කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝට මේකේ පාක්ෂික වෙන්න නෑදෑකම් නෑ. ඒක ලංකාවේ KPMG කේ කට්ටිය කරා නම් කියයි අරයාගේ නැන්දා මෙයාගේ මාමා ඒගොල්ලෝ පාක්ෂිකව කරා කියලා මේක එහෙම නෑ ඉන්ටර්නැෂනල්ම කරලා තියෙනවා. ඇතර මේ ඉන්ටර්නැෂනල් එකක් තෝරලා ගත්තෙත් අර ස්වාධීන පරීක්ෂණයක් ඕන නිසා. ඒකෙත් වැරද්දක් තියෙනවා නම් ඒකත් අධිකරණෙ දිපෙනේ. ඒක එළිය කෑ ගහලා වැඩක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් නැතුව මේ නඩුව කරගෙන යන්න කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ලෝකේ ඕනතරම් නඩුව අහලා තියෙන විත්තිකාරු නැතුව. චූදිතයෝ නැතුව. කරන්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් අනිවාර්යෙන්ම නඩුවට ඕනි කියලා එකක් නැහැ. නා මොකද්ද තියෙන්නේ? ඔය මොකද්ද උදර්පණ නීතිය තියෙනවා. ජාත්‍යන්තර අධිකරණ තියෙනවා. ජාත්‍යන්තර නීති නැද්ද? ලෝකෙ මිනිහෙක් ඇඟිලි හිටියොත් ගේන්න. ඒ නීති අනුව ගේන්න පුළුවන්. මට මතකයි මේ ආණ්ඩුවේ දැන් සුසිල් ප්‍රේමජයන්ත එමතුමාලේ මේ දවස්වල හොඳටම කිව්වා මේ උදාර්පණ නීති යටතේ ගේන්න පුළුවන් කියලා. ගේන්න බැරි නම් මේක ඉදිරිපත් කරන්න. දැන් මේක පාර්ලිමේන්තු විවාදයකින් විතරක් සීමා කරන්න එපා කියන ඉල්ලීම මම මේ කරන්නේ. පාර්ලිමේන්තු විවාදෙදි වෙන්නේ මොකක්ද දන්නවද? මේක කවුරුවත් කියවන්නෙත් නැහැ. අධ්‍යයනය කරන්නෙත් නැහැ. දෙපැත්තට දෙගොල්ලා මඩ ගහගෙන මොන හරි ටිකක් කියලා දවස් දෙකක් ඉවර වෙයි. මේ කාරණාවට අදාළව දැන් පවතින විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ දැන් මට ඔබතුමා මේ කියරපු පැහැදිලි කිරීම එක්ක දැනිච්ච එක කාරණයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයේ විදිහට කටයුතු කරද්දී ඔවුන්ගේ රාජකාරිය හරියට කරලා නැහැ කියන එක. මොකද එහෙම වුණා නම් බැඳුම් කර සම්බන්ධව ඊට කලින් තමයි ඔය මේ තොරතුරු වලට අනුව කරුණු එළිය වෙන්නට ඕනේ. නමුත් ඔවුන් ඒ කටයුතු කළා නැහැ. ඔබතුමන්ලටත් මේක හම්බ වෙන්නේ පස්සේ බොහොම පහු වෙලා. හැබැයි එතන ඉඳලා මේ කතාවක පටන් ගන්න 15 මාර්තු වලින් පස්සේ පටන් ගන්න තියෙනවා. ඒ වන විට විපක්ෂයේ විදිහට හිටියේ දැන් ආණ්ඩුව. එතකොට ඔවුන් මේක
ඉතා හොඳට පාවිච්චි කරා මේ කාරණාව පිළිබඳව කරුණාකරලා ගන්නම් කරන්න. දැන් නැවත එක්සත් ජාතික පක්ෂයටත් එහෙනම් යුතුයකමක් තියෙනවා ඔවුනුත් මේකට කෑ ගහන්න මේක විමර්ශනයක් දක්වා ගෙන ඒම සඳහා. දැන් මේ වෙන විට ආණ්ඩුව මේක කරන්නේ නැත්තම් මොකද දැන් මේක කළ යුත්තේ ආණ්ඩුව විසින්නේ. ඒතර ඒ සඳහා ඔබතුමන්ලා සහ එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ විදිහට කොයි විදිහේ මැදිහත් වීමක්ද දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද මේක ඔබ කියන විදිහට මේක අධිකරණයට ඉදිරිපත් විය යුතුයි. එතනින් එහාට මේ කටයුතු සිද්ධ විය යුතුයි. මම හිතන්නේ දීල්ක මේක එක්සත් ජාතික පක්ෂ JVP ද විපක්ෂද ආණ්ඩු පක්ෂද කියලා බලලා කරන්න ඕන පරීක්ෂණයක් නෙමෙයි. මම දැක්කම මම ඒතර ස්තුතිවන්ත වෙනවා කාංචන විජේසේකර මන්තුමා මේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන කෙනෙක් හැටියට එතුමා කියලා තිබුණා මේ වෝහාරික විකර්ණ වාර්තාව අනිවාර්යයෙන්ම මේ අධිකරණයට ගේන්න ඕන පරීක්ෂණය කරන්න ඕන මේකට පක්ෂග්‍රාහී විදියට බලන්න නැතුව මේක කරන්න ඕන කියලා. අන්න ඒකයි ක්‍රමේ. දැන් මේක ආණ්ඩු පක්ෂ විපක්ෂ ප්‍රශ්නයක් නෙමෙයිනේ. අර්ථසාධක කර්මුදල අපි කාගේ? මේ රටේ ජනතාවගේ. මම කියන්නේ මේකට වෘත්තීය සමිති, වෘත්තිකයෝ, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන, ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා බලලා හරියන්නේ නැහැ. මම සහතික ලෙස කියනවා අද ඔන්නවා කිව්වා කියලා ලියල් තියාගන්න ඕන නම්. රනිල් වික්‍රමසිංහ මහත්තයා අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරපු නිසා පරාද වුණා වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකේ කවුරු හරි ආරක්ෂා කළොත් අනිවාර්යෙන් එන ගන්න ඕන තමයි. මේ ආණ්ඩුවටත් වැටෙන්න ආසයි නම් ඉක්මනට හොඳ මේක ඒකත් බඳුන් කරේම වෙන්න පුළුවන්. ආයි දෙකක් නැහැ. මොකද හේතුව මේ ඉලක්කම් එක්ක ડોකියුමන්ට් එක සාක්ෂි එක්ක විහිළු කරන්න බෑනේ. දැන් තර්ක කරන්න පුළුවන්. නමුත් අවසානයේ ඔප්පු වෙනෝනේ. අමුවට ඔප්පු වෙනෝ. ඒකිනම් මේ ඥාති සම්බන්ධකම් මේ වලල්ල මේ දූෂිත වලල්ලක් ඇතරම ලංකාවේ මේ මූල්‍ය වෙළඳ පොළ කියන්නේ අර ලෝකෙ වෙන රටවල වගේ හෙන දියුණු ලොකු එකක් නෙමෙයි. බොහොම පොඩි එකක්. ඕකේ ඉන්නේ පවුල් 3-4ක්. ඇත්තම ගත්තොත් ඒගොල්ලෝ හැමෝම බැංකුවල ඒ කොටස් වෙළඳ පොළේ ඔය හැමතැනම ප්ලේස් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ එකතු වෙලා වැඩේ කරනවා. ඒගොල්ලොන්ට පක්ෂ නැහැ. දැන් මෙතන අපි බෙදාගන්න පක්ෂ වලට UMP ශ්‍රී ලංකා JVP කියලා පක්ෂ වලට බෙදලා. ඒගොල්ලොන්ට පක්ෂ නැහැ. ඒගොල්ලෝ මොන ආණ්ඩුවවත් අල්ලනවා. තේරෙනවද? දැන් මේක වෙලා තියෙන හැම තමයි. අර්ජුන ඇලෝසියස් ගේ PTL එක මේ perpetual treasuries එක 2005-06 ඉඳලා මේ වැඩේ කරලා තියෙනවා. JVP ආණ්ඩුවක් ආවොත් එන්න කිට්ටුවටවත් ගන්න නැහැ. මේ ජාති කට්ටිය. හරිද? නෑ මම කියන්නේ කෙටි විරාමයකට යන්න අවශ්‍ය අපි විරාමෙන් අනතුරු ඇලිත් හම්බ. ඔබලිට එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් මම හිතන්නේ දැන් මේ කාරණාවට අදාළව ඔබතුමා විශ්වාස කරන්නවත් සහ මේක මම හිතන්නේ හැමෝම එකතු වෙලා බලපෑමක් කර යුතුයි මේක අධිකරණයට ගෙනීමට. ඔබ විශ්වාස කරනවා ඒකට අවශ්‍ය පසුබිම දැන් තියෙනවා. ඒක කරන්න සූදානමක් රජයේ තියේ කියලා විශ්වාස කරනවාද එහෙම හිතන්න පුළුවන්ද? මේ වලල්ල මේ දූෂිත වලල්ල මොනතරම් ප්‍රබලද කියන එකම තමයි ඒක තීරණය වෙන්නේ. එකක් එසා ඒකට මේ රජයත් මේ ආණ්ඩුවත් කොච්චර යට වෙනවද කියන එකමත්. එහෙම සූදානමක් නැති වුණොත් මොකද්ද ගන්න ක්‍රියාමාර්ග? මම කියන්නේ අපේ රටේ දැන් අර්ථසාධක අරමුදල ජනතාවගේනේ. අර්ථසාධක අරමුදල ජනතාවගේ. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ මහ බැංකුවට බැඳුම් කර සම්බන්ධයෙන් ණය ගන්න පුළුවන්කම රජයෙන් තියෙද්දිම ඒ පහසුකම තියෙද්දිම අර්ථසාධක අරමුදල ආයෝජනය කරන්න ඕන. ඒක හරියට ගත්තොත් අර පවුල කෙනෙක්ගෙන් අතමාරුවක් කරගන්න පුළුවන්කම තියෙද්දි ඉනි පොලිකාරයගෙන් සල්ලි ගත්තා වගේ වැඩන්නේ මේ තියෙන්නේ. සරලව තේරෙන්න කිව්වොත් එමේ. නේ පවුල කෙනෙක්ගෙන් ඕන නම් අතමාරුවක් ගන්න පුළුවන්. ඒතර පවුල කෙනාට කීයක් හරි දුන්නක් කම නැහැ නේ ඒක. අර්ථසාධක අරමුදලට ප්‍රතිලාභයක් ගියාට මහ බැංකුවට පාඩුවක් නැහැ නේ. ඒක ආයි කැරකිලා ඉන්නේ රජයටමනේ. ජනතාවට ඊළඟට යන්නේ. අහිංසක මිනිස්සුන්ට. එහෙම තියෙද්දි මේ ඉන්න අහක යන කීප දෙනෙක්. ඔයා දන්නවද සමහරව කළ තියෙන විදිය? මට ඒක කියන්න අමතකුණා. දැන් මේ බැඳුම් කරයක් මිලදී ගත්තම ඒක දවස් 5ක් ඇතුළත සෙටල් කරගන්න ඕන. ඒ කියන්නේ මම බැඳුම් කරයක් ඉල්ලුම් කරලා මහ බැංකුවෙන් මම ඒක ලැබුණා නම් මට මම ඒකට નિયમિત සල්ලි ගෙවන්න ඕන දවස් 5ක් ඇතුළත. සමහරු කළ තියෙන දේ දන්නවද? දවස් 5ක් යනකම් මේක ගෙවන්නේ නැහැ. ඒව තියෙන මේකේ ඕන් තරම්. සෙටල් කරගන්නේ නැහැ. ගෙවන්නේ නැතුව ඉඳලා අර ද්විතීක වෙළඳ පොලේ ඒ බැඳුම් කරේ විකුණලා ලැබෙන ආදායමෙන් තමයි සෙටල් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? තමන් ළඟ සල්ලි නැතුව තමන්ගේ අතේ සල්ලි නැතුව බිස්නස් කරපු කට්ටිය මේගොල්ලෝ. ඉතින් මං හිතන්නේ ඒක වැරදද්ද නැද්ද? මේ සමහරු මේක හොදන්න කතා කරනවා. මේක රෙදි අපුලන්න කතා කරන සමහර අය ඉන්නවා. ඒක වරදක් නෙමෙයි කියලා. තමන්ගේ අතේ සල්ලි නැතුව මහ බැංකුවට ණය දීලා ඒ වගේ වැඩක් නෙමෙයි. හැබැයි ඒකේ බැඳුම් කරේ අරගෙන සර්ටිෆිකේට් එක දෙවෙනි වෙළඳ පොලේ ඒක විකුණලා ලැබෙන ආදායමෙන් අරක සෙටල් කරනවා. එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් මම කියන්නේ මේගොල්ලොන්ට නීතියෙන් නම් දඬුවම් දෙන්නම ඕන.
සහ විශේෂයෙන් මේ මුදල් අය කරගන්න ඕන. මේව අය කරගන්න ඕන දේපළ වලින් හරි අය කරගන්න ඕන. මේගොල්ලොන්ට මේගොල්ලොන්ගේ තියෙන ගොඩක් ಜಾති මේක හෙව්වොත් තේරෙනවද? මේ ඇවිල්ලා තියෙන සල්ලි තිල්ක පීල්ල ගලන්න වගේ ඇවිල්ලා තියෙන්නේ. Tamanට සල්ලි නැතුව ඉතින් අපේ රටේ මිනිස්සු කොච්චර ඉන්නවද දුක් විඳලා වැඩ කරන මිනිස්සු කීයක් හරි ඉතුරු කරගන්න. ඔයා දන්නවනේ බැංකුවකින් ණයක් ගන්න ගියොත් මිනිහෙක් මොනතරම් දුක් විඳින්න ඕනද? මොනතරම් අපති යන්න ඕනද? ඒත් ණය ගන්න බෑ. ණය ගෙවා ගන්න බැරි වුණොත් කොච්චර වෙන්දේසි කරනවද? ආයි දේපල වෙන්දේසි කරනවනේ. අහිංසක මිනිහෙකුට ලක්ෂ 5ට 10ට මේ බලන්න ගේම ගහලා තියෙන මහ බැංකුවටම. ඒකින්ද මම කියන්නේ මේකට වයස් කාලයක් නැහැ. කොයි කාලේ වුණාද කියලා නැහැ. කවුරු කළත් වැරද්ද වැරද්දමයි. ඉතින් මම කියන්නේ මේක හරියට ලිහලා බලලා ගන්න තීරණ ගන්න ඕන. විශේෂයෙන්ම මේකේ දෙකොට්ටාසයක් ඉන්නවා. එකක් ඇස්කම් පියාගෙන මේවට අනුමත කරපු කට්ටිය. සහ මම හොඳටම විශ්වාස කරනවා මේ කිසිම ගනුදෙනුවක් කරන්න බෑ දේශපාලන රැකවරණ නැතුව. දේශපාලන බලය රැකවරණ නැතුව. මොකද ඔය ඇලෝසියස් ගේ ගනුදෙනුව සිද්ධ වෙච්ච වෙලාවේ මේ පරීක්ෂණ යන වෙලාවේ ඔයා දන්නවා කී දෙනෙක් අල්ලන්න මේගොල්ලෝ සල්ලි පාවිච්චි කරාද කියලා. සල්ලි ගත්ත සමහර මන්ත්‍රීවරු කිව්වා මටත් දුන්නා කියලා. සල්ලි දුන්නා කියලා කිව්වනේ. සල්ලි දුන්නා කියලා කියපු කට්ටිය කොච්චර ඉන්නවද? ඉතින් ඒ තරම් බලවත් කණ්ඩායම් මේගොල්ලෝ. ඉතින් දේශපාලන බලය නැතුව මේගොල්ලෝ මේවා කරන්නේ නැහැ. හොඳයි. දේශපාලනය ගැන කතා කරපු වෙලාවේ දැන් අපි අවසාන වටේ ඉන්නේ. දැන් අලුත් ජනාධිපතිවරයෙක් පත් කරාට පස්සේ වඩාත් පහසු වෙන ඔය ජනාධිපතිවරයාට කැමති විදිහේ ආණ්ඩුවක් පිටව ගන්න එක. හැබැයි තවදුරටත් මාස කිහිපයක් දැන් සමහරු බලාපොරොත්තු වුණා අලුත් ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ හැකික්මනින් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනමතයට ඉඩ දීලා ඔහුට ගැළපෙන විදිහ ඔහුට කැමති විදිහ පාර්ලිමේන්තුව පත් කරගන්නට අවස්ථාව ලැබෙවි කියලා. හැබැයි ඒක එහෙම වුණේ නැහැ. මාර්තු වෙනකන් මේක කල් ගියා. ඒක තේරුමක් තියනවාද? ඒ කියන්නේ එහෙම කල් දාන එකෙන් තවදුරටත් මේ වැඩ කටයුතු මොකක් හෝ කරන්නට සැලැස්මක් තියෙනවා නම් ඒ සැලැස්ම කල්යෑමක් නෙමෙයිද ඒ හරහා වෙන්නේ? තේරුමක් තියෙනවා. මාර්තුවල කොහොමත් ඒක හරි. දැන් හරිනම් ඇත්තටම දැන් මේ පාර්ලිමේන්තුව විකෘතියක් තියෙනනේ දැන්. දැන් මේ පාර්ලිමේන්තුවේ ජනවරම විකෘති වෙලා තියෙන්නේ. මේ ජනවරම දැන් තියෙන එක නෙමෙයි. දැන් ජනතාවගේ කැමැත්ත ජනවරමක් නැහැනේ මේ පාර්ලිමේන්තුවේ. ඒකෙන් හින්දා ජනවරමක් ඊළඟ පාර්ලිමේන්තුවෙන් සංයුතියෙන් හදන්න ඕන. හැබැයි දැම්මට පේන්නේ මාර්තු වෙනකන් කල් ගන්නෙ ඒකට නෙමෙයි. මහමැතිවරණයට සූදානම් වීම සඳහා. දැන් මේ කල් ගන්න ඒකට. දැන් රැකියා පොම් බෙදනවා. දැන් මම දන්නවා මේ දැන් මේ දවස්වල මාතර දිස්ත්‍රික්කෙම ග්‍රාම නිලධාරි මහතුරුන්ට පිස්සු ඇදිලා තියෙනවා. අර ලක්ෂ පොම් බෙදනවානේ. ඕලෙවල් අසමත්ති කියලා නෑ අවුරුදු 40 නෙමෙයි අවුරුදු 60 කට්ටිය තෙල් පොම් ගෙනියනවා. ඔක්කොටම රස්සා ගන්න බලාපොරොත්තුවක් හදලා තියෙනවා. මම කියන්නේ ඒක දැන්. මම කියන්නේ දැන් ඒ රස්සා දෙනව නම් මම යච්ච යන්නේ දැන් මේ මගේ ළඟ තියෙන මේ චක්‍රලේඛේ. මේ තියෙන බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම කියලා. එකක් මෙහෙම බලකායක් තාම ලංකාවේ පිහිටවල නැහැ. එහෙනම් පාර්ලිමේන්තු පනතකින් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕන එහෙම එකක් තාම නැහෙනි. හැබැයි දැන් එහෙම එකක් හදලයි කියලා බඳවා ගන්නත් යනවා. රස්සා දුන දෙන එක අනිවාර්යෙන් කරන්න ඕන. හැබැයි ඒක ඡන්ද පුරුද්දක් වෙන්න බෑ. දැන් මේ වෙන්නේ මොකක්ද දන්නවද? පෙබරවාරි 25 වෙනකොට ඉන්ටර්වයුව කරනවලු. එතකොට දැන් ඔන්න ඔක්කොම බලාපොරොත්තුවක් හදාගෙන ඉන්න රස්සාවක් හම්බෙයි කියලා. මේක පුහුණුවක් විතරයි. හැබැයි මේ පුහුණුවට ඉන්ටර්වයුව කරනවා. මාර්තු පළවෙනිදා විසිරෙව්වන් පස්සේ. දෙවෙනිදා ඊට පස්සේ මොකෝ කියන්නේ? අප්‍රේල් 25 hari ඡන්දෙන් පස්සේ තමයි දෙන්න වෙන්නේ. එතකන් ඕගොල්ලෝ කැන්වසින් යන්නේ. එතකන් කඩේ යන්න කියනවනේ. ඉතින් ලක්ෂයක් කඩේ ගියාට පස්සේ ඔයා අපෙන් ඊට පස්සේ ඇවිල්ලා අහනවා ඕගොල්ලෝ ඡන්ද අඩුනේ මොකද කියලා. ආයි මති මහමැතිවරණයෙන් පස්සේ මගෙන් අහයි අර 103 වගේම ඇයි මන්ත්‍රීතුමා මොකෝ වුනේ මෙන්න මේවා නිසා ඡන්ද දෙන්නේ නැහැ. ඇයි දැන් අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ ජනතාව හිතනෝ ඉතින් ආණ්ඩුවට වැඩ කරොත් තමයි ආණ්ඩුවට ඡන්ද දුන්නොත් තමයි එක පවුලක රස්සාවක් ගන්න හතර පහ දෙනේ බලාපොරොත්තු හදාගන්න ඕනේ. ලක්ෂයක් ෆෝම් කළ බෙදුවන් පස්සේ ලක්ෂ 10කට බලාපොරොත්තු හදනවනේ. නැද්ද කියන්නකෝ? මේ ෆෝම් කළාත් මම දන්නවා ෆොටෝ කොපි කරක බෙදනවා. ඔයා ඒක හොඳ නෑ. මන්දා මොකද රස්සාව දෙන්න එහෙනම් 22500ක් පඩි ගෙවන්න ඕන නම් ලක්ෂයකට ඇයි අර වතුකම් කරුවන්ට රුපියල් 1000 දෙන්න බැරි? ඇයි විශ්‍රාම වැටුප වැඩි වෙච්ච එකේ පොඩි ගාණ දෙන්න බැරිව දැන් කියන්නේ? ඒ විශ්‍රාම වැටුප වැඩි කරන්න බෑ කියලා දැන් කියනවනේ. මම අනික මෙහෙම දැන් අර රෝමෙට වහලු පුරවන්න වගේ මේ ක්‍රියාවලියට ගියාම වෙන්නේ මොකද දන්නවද?
අර හොඳට වැඩ කරගෙන යන්න පිළිවෙලකට වැඩ කරගෙන යන්න හිතන කෙනාටවත් වැඩ කරන්න බැරි වෙනවා. මං කියන්නේ දැන් හොඳ දේ අගය කරන්න ඕන. මේ ආණ්ඩුව ගැන ජනතාව බලාපොරොත්තුවක් තාම තියෙනවා. විශ්වාසයක් තාම තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා මොන හරි කරයි කියලා විශ්වාසයක් තියෙනවා. මට පේනවා දැන් ওই රාජ්‍ය ආයතනවල කරගෙන යන යම් ප්‍රතිසංස්කරණ ගැන දැන් RMB එකේ ඒ වගේ ඒවා ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව කියන එක සුන්නත් දූලි වෙනවා සමහර අර අපේ භාෂාවෙම කියුවොත්ම 2.50 වැඩෝලි. දැන් මේ 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 ජාතිය වැඩ එහෙමනේ. දැන් මේක ඉහලින් ගන්න ප්‍රතිපත්තිමේ තීරණේ සමහරට විනිවිදභාවයක් තියෙන සමෘද්ධිලාභී පවුල්වලට පිළිවෙලකට ලක්ෂයක් රස්සා දෙන්න වෙන්න පුළුවන්. හැබැයි ගමේ මොකෝ වෙන්නේ? අපේක්ෂකයෝ සංවිධායකයෝ ගේමක් නැතුව ඉහලින් ගන්න තීන්දු තීරණ පහලට පහලට යන්නේ ගලාගෙන යන්නේ කියන කාරණේ. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය කියන කාරණයක් තමයි දැන් ඉදිරියේදී දැන් මාර්තු වල කොහොමත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිද්ධ වෙයි. එතනින් ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ක මේ වැඩේ හොඳටම කරන්න පුළුවන් කියන සජිත් ප්‍රේමදාස මහත්මයායි නිසා ගෝඨා ජනපති සජිත් අගමැති කියන කතාවක් ඔවුන් කියනවා. ඔබ හිතනවාද එහෙම ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තව කට්ටිය කියන්නේ රනිල් මහත්තයයි මහින්ද මහත්තයරත් හොඳට වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ දෙන්න චාලු නිසා. එහෙමනේ තියෙන්නේ ඕක. රනිල් මහත්තයා එක්සත් ජාතික පක්ෂේ නායකත්වය આવොත් මහින්ද මහත්තයත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා කට්ටියක් කියනවා. රජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂේ නායකයා වුණොත් ගෝඨාභයත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා තව කට්ටියක් කියනවා. ඔහොමනේ යන්නේ මේක. දැන් මේක දෙක හතරට බෙදිලා තියෙනවා දෙගොල්ලක් එකතු වෙන්න පුළුවන් කියලා කියනවා. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැන් ඔබතුමත් සඳහන් කරා වගේ එතුමා ඉදිරිපත් කළ තියෙන මතවාද එතුමා ඉදිරිපත් කළ තියෙන අදහස් ඒවා ප්‍රායෝගික තලයට ගෙනීම සඳහා ක්‍රියාත්මක වීමේදී ජනතා විමුක්ති පෙරමුණ වඩා ගැළපෙන කණ්ඩායමක් විදිහට සමහරව සඳහන් කරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාව ඇතුළේ. දැන් ඇත්තටම ඔබතුමන්ලා සූදානම් දෙහෙම දැන් හොඳ අර ඔබ කිව්වා වගේ හොඳයි හොඳ දෙයට හොඳ කියන්න ඕනේ හොඳ දෙයට සහය දක්වන්න ඕනේ ඒ අර්ථයෙන් ඉඳගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක යම් විදියකින් සහයෝගයෙන් කටයුතු කරන්න ඔබතුමන්ලා ලෑස්තිද ජනතා විමුක්ති පෙරමුණ විදියට? මම ඉන්නේ වැදගත් ප්‍රශ්නයක් ඔබතුමිය ඇහුවේ. මොකද ඇත්තටම අපේ රටේ ජනතාවට දැන් ඕන ශක්තිමත්ම ආණ්ඩුවක් විතරක් නෙමෙයි වගකීම් සහගත ජනතාවට වග කියන ජනතාව වෙනුවෙන් සටන් කරන අරගල කරන විපක්ෂයක්. සල්ලි වලට විකිණෙන වරප්‍රසාද වලට විකිණෙන 3-2 හදාගන්න ඕන සක්කිලි වැඩක් කරන විපක්ෂයක් වැඩක් නැහැ නේ. එහෙම නෙමෙයි. ඒකින්ද අපි සාහසහතික වෙනවා අපේ රටේ ජනතාවට විපක්ෂයේ ඇත්ත මහජන කාර්යභාරය කරන්න අපි ලෑස්ති. දැන් මොකද ආණ්ඩුවක් හදනවයි කියන එක දැන් ප්‍රායෝගික නැහැ නේ. දැන් මේ වෙලාවේ ආණ්ඩුවක් අවුරුදු 5කට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීලා නේ තියෙන්නේ. අන්න විපක්ෂයේ මහජන කාර්යභාරය කියන්නේ මොකද්ද? ඒකෙදි මම කියන්නේ ආණ්ඩුව හොඳ දෙයක් කරනවා නම් හරි දෙයක් කරනවා නම් අපි ඒකට සහය දෙන්න ඕන වෙලාවක ලෑස්ති. ඒ වගේම තමයි ඒ ආණ්ඩුවෙම වුණත් වැරදි අඩුපාඩුකමක් තියෙනවා නම් ඒක විවේචනය කරන්න ඒකට අපිට මේ يعني විවේචනය කරන්න කියලා කියන්නේ අර හොඳ දෙයටත් විවේචනය කරන්න නෙමෙයි. දැන් හරි දේ හරි කියලා පෙන්වන්න වැරදි දේ වැරදි කියලා ඇත්තටම කියා දෙන්න අපිට පුළුවන්. මම කියන්නේ දැන් ජනතාව ලෑස්ති වෙන්න ඕන මේ පාර්ලිමේන්තුවට අන්න ඒ කාර්යභාරය ගන්න ආණ්ඩුවක් හදන වගේම ශක්තිමත් ජනතාවගේ පැත්ත ඉදලා. මොකද හේතුව වෙන්නේ දිල්කා ශක්තිමත්ම ආණ්ඩුවකුයි සල්ලි වලට ගන්න පුළුවන් දුබලම විපක්ෂිකුයි රටේ හැදුනොත් අපේ රටට මොකද වෙන්නේ කියලා හිතන්නේ? මම කියන්නේ ඒ නිසා ජනතාවගේ වගකීමක් දැන් තියෙන ලොකු කාර්යභාරයක්. අපි අර ඔන්න ආණ්ඩුවක් හැදුවා ඒ වගේම ඔන්න දැන් ඒ ඉතුරු ටිකක් දෙනවා කියලා යන්නේ නැතුව ඇත්ත මහ ජනතාවට වග කියන නායකයෝ පාර්ලිමේන්තුවේ වන්. මොකද දැන් 225 වැඩක් නැහැ කියලා සංවාදයක් තිබ්බනේ. දැන් ඊළඟට ඇවිල්ලා තියෙන අවස්ථාවක් අපේ හොරා අපට හොඳා කියලා තෝරන්නේ නැතුව නේද? එහෙම තෝරන්නේ නැතුව ජනතාවගේ පැත්ත නියෝජනය කරන. ඉතින් එදාට මේ ආණ්ඩුව හරි දෙයක් කරනවා නම් මං කියන්නේ ඒක අපිට අකුල් හෙළුවොත් මොකද වෙන්නේ? අපිත් ප්‍රතික්ෂේප වෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හොඳ දෙයක් කරනකොට අපි ඒකට වැරදි කිව්වොත් මොකද වෙන්නේ? මොකද ජනතාව අද මොඩ නැහැ. ජනතාවට සංනිවේදන මාධ්‍ය ගොඩක් තියෙනවා, තාක්ෂණය ගොඩක් තියෙනවා. ඕගොල්ලෝ පෙන්වෙනකත් සමහර ඒවා සෝෂල් මීඩියා වලින් දකින්න නේ. දැන් අපේ රටේ මාධ්‍ය ගැනත් ජනතාවට කියවීමක් තියෙනවා. මං කියන්නේ ටීවී චැනල් ගැන වුණත් මිනිස්සු බලනකොටම බලනවා මේක බලන්නේ මේ නාලිකාව මේ අහවලාගේ නාලිකාව එහෙමනේ බලන්නේ. ඇත්තම ඒකනේ. දැන් දෙරණ බලනකොට බලන කට්ටිය ඉන්නවා දෙරණ බලන්නේ අහවලාගේ කියලා හිතාගෙන. ඒක නිසා ජනතාව කියවීමක් එක්ක බලන්නේ. මම කියන්නේ ඒක නිසා දැන් අන්නේ ජනතාව අපිවත් විනිශ්චය කරනවා. මං දන්නවා ඒක. දේශපාලන වශයෙන් අපිවත් විනිශ්චය කරන ජනතාව. ඉතින් දැන් මං හිතනවා මේ මහමැතිවරණයේ අපේ රටේ තීරණාත්මක අවස්ථාවක් රටේ ජනතාවට
තමන්ගේ ඇත්ත නියෝජිතයෝ කවුද කියලා තෝරා. හඬපට එක ඔබතුමා ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තා මේ මාතරින් මං හිතන්නේ මේ සැරේ ඔබතුමා ඉදිරි මහමැතිවරණයේදී එන්නේ 3%ට වැටිච්ච ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම ඔබ කොහොමද විශ්වාස කරන්නේ අර ඔබ කිව්වා වගේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම සඳහා ජනතාවගේ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කතා කරන ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රශ්න බලන ආණ්ඩුව ගන්න හොඳ තීරණවලදී ආණ්ඩුවත් එක්ක ඉන්න එහෙම විපක්ෂයක් හදා ගැනීම සඳහා සහ එහෙම පාර්ලිමේන්තු සංයුතියක් ඇති කර ගැනීම සඳහා කොහොමද ඔබ හිතන්නේ මං කිව්වේ ජනතාව ජනාධිපතිවරණයේ තීරණේ ජනතාව ගත්තේ එක පදනමකින්නේ ඒකදී මං ආයි කියනවා ජාතිවාදීට වඩා ජාති ආලින් ජනතාව ඒ තීරණේ ගත්තා ඒක එකක් ඒ ජනතාව ඒ වෙලාවේ කල්පනා කළේ මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය මොකද ජනතාව කිව්වේ අපි බඩගින්නේ ඉඳලා හරි කමක් නැහැ රට ගැන හිතන්න ඕන කියලා ඒ යුතුකම ජනතාව කළා කියලා ජනතාවට සෑහීමක් දැන් තියෙනවා. හැබැයි දැන් ඒ ජනතාවම මේ පාර්ලිමේන්තු මැතිවරණය මං හිතන්නේ වෙනස් විදිහට හැසිරෙනවා. වෙනස් විදිහට හැසිරෙනවා. මොකද මේ පාර්ලිමේන්තුව කියන්නේ කුණු හරප කියා ගන්න, නූගත්කම බෝ කරන, ආදර්ශයක් නැති, හොරකම් කරන, පිල් මාරු කරන, අර පැත්ත ඉඳලා මේ පැත්තට පැනලා උදේ කියපු දේ හවස වෙනස් කරන්න පුළුවන්. එහෙම විකෘතියක් නේ ඇත්තටම. දැන් ඒක ගැන ජනතාවට කියවීමක් තියෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්නත් අදිෂ්ඨානයක් ඒකින්ද ජනතාවට තියෙන්න ඕන විශේෂයෙන්ම තරුණ අලුත් ඡන්දදායකයෝ මං විශ්වාස කරනවා ඒක මං විශ්වාස කරනවා මොකද දැන් මාතර දිස්ත්‍රික්කේ වුණත් මම හුඟක් තැන්වල ඇවිද්දා ගියා ගම් වලට ගියා ඒ ගියාම තියෙන සංවාදය ගත්තන් පස්සේ හුඟක් අය කියන්නේ අපි ජනාධිපතිවරණයේ ඔබතුමාට ඡන්දි දුන්නේ නැහැ හැබැයි අපි මහමැතිවරණයේ එහෙම නෙමෙයි මහමැතිවරණයේ අපි වෙනස් තීරණයක් ගන්නවා ඉතින් ඒකේ නම් මම කියන්නේ අපේ රටේ දැන් හොඳම උදාහරණ මං කියන්නම් 1999 ජනාධිපතිවරණේ අපි ඡන්ද ඉල්ලුවානේ. ඉල්ලනකොට අපට 346,000 දුවත ඡන්ද තිබුණා. හැබැයි 2000 මාස 6කින් අපි මහමැතිවරණේ අපි 10 දෙනේ පාර්ලිමේන්තු ගියානේ. මම මුලින්ම පාර්ලිමේන්තු ගියේ පාර. 600,000 ගාණක් ඡන්ද තිබුණා අපිට. ඒක ජනාධිපතිවරණයකදී මිනිස්සු ඡන්ද දෙන්නේ එක නිර්ණායකයක් එක්ක. මහමැතිවරණදී ඡන්ද දෙන්නේ වෙන නිර්ණායකත් එක්ක. ඉතින් මම හිතනවා අර 103 කතාව අපි ඉල්ලාස් කරගමු දැන්. ඒක තව කියලා වැඩක් නැහැ නේ දැන් ඉවරයිනේ. දැන් ඔයා බලන්නකෝ දැන් 103 ආයේ නැහැ. ආයෙන්නේ හැබැයි අපි ආඩම්බරයි ඒ ගැන ඒක වෙනම කතාවක් නමුත් ආයෙන්නේ සහතික ලෙස මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව අපේ රටේ ජනතාව නිවැරදි මිනිසුන්ගෙන් තෝරා ගන්න ඉඩ තියෙනවා ඒ ඉඩ කඩ තියෙනවා ඒ අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි මොකද මේ අවසාන අවස්ථාව විය හැකි ඒ අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වෙන්න පිළිබඳ ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම වැඩසටහනකින් සාකච්ඡාවකින් හමු වෙමු.